යද බලාපොරොත්තු වන්නේ දදස්දහට සාමාන්‍ය පෙළ ඉතිහාසේ ප්‍රශ්න පත්වයට අදාළෙටි පශ් කෙටි පශ්න පත්තරය මුලින්ම සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි මුලින්ම කියනවා ඔගොල්ලොන්ට මේ කෙටි ප්‍රශ්න පත්තරේ සාකච්ඡා කරනකොට තැන් පස්සේ පරව එෙම ඕන තරන් ෙටි ප්‍රශන පත්තර රා ප්‍රශ්න පතය ඔගොලට ඔන්නම් ප්‍රශ්න පත්තය ගන්න පුලුවන්කම තිය. එතකොට මේකගේ වීඩියෝ එක්ින්ම්ම බලාපොත්තු වන්නේ ඔගොල්දුට මේ ප්‍රශ්නත්තර සාකච්චා කිරීමේදී. අදාල ප්‍රශ්නයට නිවැරදි පිළිතුර සහ තව ඒ ආසිතුූ විභහගට අහන්න පුළුවන් කරුණු මොනාද කියලා සාකච්ඡා කරනතමයි බලාපොරොත්තු වන්නේ. පති නැත්තම් ඔගොල්න පස්පේපර පොතක් ගත්තකෙන් පස්සෙ ඔන්නන් ඔගොලනදස් දහටේ ප්‍රශ්න පත්තරේ පවා ගන්න පුළුවන් මුත්තරටිකත් හවා ගන්නපුුව. ඒය නිසා මේ වඩියෝකේෙති ලාපොරොත්තු වෙන්නේ කෙටි පශ්නයකට තැන්. එක ප්‍රශ්නකට එක පිළිතුරක් සම්බන්ධ වෙන එතුකට ඇනිකුත් කරන්න තුනක් තව තියෙනවා ඒවාගේ මුත් අහන්න පුුවන් ප්‍රශ්නත්. ොනා කියර සහ එයා සිජ තවහන්න පුළුවන් ප්‍රශ්නත් මෙහිදී සාකච්ඡා කරන්න බලාපපුරොත්තුන නිසා වොලින්ම කියන එක හොඳ අවබෝධීන් යුක්තව අහන්නඇගොඩ පස්පේපර පොතක් පස්පේපරයක්කම තියෙනවන එක මේ වගේ කරනු ලිය ගත්තත් ගැටලුවක් නෑ පස්පේපර එකක් තියාගෙන මේ විඩියෝක බැලුවන ගොඩක් හොඳයි කියලත් තිෙන නැත් ගටලුවක් නෑ විඩියෝක බැලුවගෙන්ින් පත්සමන්ත ගොඩ භාගට අදශ. අනිවාරයෙන්ම විශල් ලකුණත් මේ ප්‍රශ්න පද්දරෙන් ලබා ගන්න පුළුවන් වේ කියන සහ අවබෝධයක් ලබාගන්න පුළුවන් වේ කියලා. විශේෂෙන් මේ ප්‍රශ්න පත්ත්‍රයේ දීීම බලාපරොත්ව ඔගොලොන්ට ඇතම් ප්‍රශ්න වලඩට උත්තර ලියන ලේසි ක්‍රම තියෙන. ලේසිම උත්තර ගන්න පුළුවන් ක්‍රම තියනති ඒවගේ ක්‍රම සිල් පෙටිකක් ඔගොලොට සාහච්චා කරන්න බලාපොරොත් වෙනවා. අපි හෙනම් සාකච්ඡා කරමු පලවෙනි ප්‍රශ්නය වෙනි ප්‍රශ්නය තමයි මහාවන්සේ සුවිශේසී වන්නේ මහවන්සේ තයි හල තියන ත්‍රගොල් න්න මූලාස්්‍ර පාඩමට සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මේ ඇවිල්ල තියෙන්ය මහාවන්සේ සුවිසේසී වන්නේ කුමක් නිසාද කියලා අල තියනවා. ්‍ර බලන්න උත්තර හතරක් තියෙනවා එක දේශපාලන ආගමික තොරතුරු අකණ්ඩව ඇතුළත්වීම නිසාය. ඇැ මේවාගේ කරුණුට එකක් තියෙනකොට ගොල්ලොට මම ලේසි ක්‍රමයක් කියර දෙන්නම් තැන් අපි මේකට උපකල්පනය කරලා අපි ලකුණක් දාගම්. ඉතමු හමකට ලකුණු පහක් දෙවා ැන මේ කරුණ මට හිතෙනවා හරහි කියලා ලකුණු පහක්ම එකට දෙන්න සහරිුණ වැැදි කරුණක්න ලකුණක් දාන්න මේක මේ මහවන්සේ සවිශේෂවීමට ප්‍රධන හේතුවාක් දේශපලන්න ආගමි තොරතුරක් කණ්ඩ ඇතුලත් න මහන්සිේ එඒ එකට මම ලකුණු පහක් දා නොමකද තවත් කරුණු තියේදි කියෙන බලන්න ඉලෙන බාන සමකාලන තොරතුර රජානාකර තිබීම. හිතල බාන්න මහවන්ස රචනා කරන්න කිිෂ්තුවස පසන්සේවසි. හැබැයි මහවන්සේ දේශපාන වසින් තොරතුරු සඳහන්ගෙනව විජේගේ සිට මහසන් රාජ්්‍ය කාලය දක්වා.ග තො හිතල බලන්න සමකාලින තොරතුරු සඳහන් වන්නේ සමකාලින තොරතුරු පමණක්ද සඳහන් වන්නේ. එහ මේක වැරදි. තුන. පැණත වන්ස කතා වීම දකළ දන්නවා පැණත වන්ස කතාව වන්නේ මහවන්සෙනවේ ගඩි පවන්සේ කියලා එන මේකත් උත්තරෙ වෙන්න බෑ. හතර අඩංගු තොරතුරුවර විශ්්‍යෂනීත්තේ නිසා මේක සඳහග තොරතුරුුවල ක්ෂෂණයත් කොළ දන්නවා මහාවන්සේ සමහර තැන්වල යමයම් අඩුකාඩු තැන්තියෙන දැන් තියෙනවා. ඉතින් එතකට විශ්වෂනියත්ය සම්බන්ධය මු ගැන සීියයට සීයක්ක්ම වැරදි කියන්න බ යමයම් ගැටු තිය ැන් යෙනනම්. එෙනක් අපි මුල් එකට දාගත්ත ලකුණු පහක් කියලම මේ පහක් කියලා ගොන දාදගන්නකේද සහර වෙලාවට වැදගත්ම කරු දෙකතුනක් තියන්න පුුව ඇතුකොට ඔගල්ලට හිම ලකුණත් දාගත්තම පහසුවෙන්ම නිවරදි පිළිතුර ගන්න පුළුවන්කම තියම්. හැදිරිීදමං තනෝගොලට තේරෙන්න්න දීගලි ක්‍රමේ එක ක්‍රමල්ලගන්න ඇත්තතා ගොට එක ප්‍රශ්නයක් හිතහිතාඉන්න කියයාම ලොකු වෙලාවක් යැනකොට කෙටි ප්‍රශ්ණ පත්යයට සාමානෙන් හම්බවෙන්නේ කාලේ පැයයිනිසා ඒකාල ඒ වගේ කාල ුතුළ ඔගොල්ලන්ට ඉක්ම නිින්ම ප්‍ර්නතිිකට උත්තරටක යාගන්න පුළුවන්න එක පහසුක්‍රීම තමයි මේ විජෝගිතිී බලාපොත්තු වන්නේ හ කොළල ද දන්නවා එකට උත්තරේ එක කියලා. අපි බලමු ඉලන්ට දෙවිනි ප්‍රශ්නය පුරාවිද්‍යාත්මක කැනම්වලින් චීන රෝම අරබි හා ඉන්ඩයානු කාශි ශ්‍රිලංකා විධ ස්ථානවලින් හමු වී ඇත. මෙයින් අනාවරණ වන වඩාත් දැදගත් කාරණය වන්නේ. තුටනැක කියනවා. ීනය රෝමය අරාබිය ඉන්දියානු කියන කාසි අපිට හම්බ වෙන ඇති මේකින් වඩාත් වැදගත් කාරණය මේ වකින් අනාවාරණය කර ගන්න පුළන් වඩාත් වැදගත් කරුණ යහන්නේ පාන උත්තර හතරක් තියෙන අපිට ඔන්න මේකරත් තුළුවන් අරවිදයට ලකුණු දාගෙන යන්න පකල්පනය කරලා පලනි කරුණන පි ලකුණ දැබ වැරදිවරදාාන්ඩයන් එප හමුණනාම් පස්සේ ඔහොටඒ වැදි කරුණ උත්තරයක්ගෙන බැනි කියීම බලමුූ මහිම කිව්වේ සමාන කරුණු සහර උත්තරවලට මේ වගේට තියෙන කා දියුණු ආර්ථකටක් පැදි බව ලංකාවේ ර්ථිකයක් තිබ්බ කියලා කියන්න පුරුවන්. එතුර අපිට ඔන්න උපකල්පනය කළ අපි හිතම මෙහම කියන. අපි මේකට දාගන්නවා ලකුණු දෙකක් කියන්න. හි ලංකායි දියුණු ආර්ථිකටාව පැවතුනා කියල දියුණු ආර්ථකයක් තිබ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. ඇමකද විදේශි වෙනදාමත් එකට සම්බන්ධ වෙඩලා තියනවා. උපකල්පනය කළම මෙම ලකුණ දැම්ම තුන දෙක බලන්න ශ්‍රී ලංකාවේ, වි පැචලිත පැි බව ශ්‍රී ංකාපේ කාසි භාවිත පැචෙ තිබ්බ කියලා මේ විවිධ ස්ථානය හම්බවර මේ රටවල් කාසිවෙලින් අපිට කියන්න පුළුවන්ද චටක්කිතර ාන්න ශ්‍ර ලංකා කාසි භාවිත පැචිරිත ැන විදශ කාසි භාවිතාව වුණ කියර කියන්න පුළුවන්කම තියෙනවා. ඒකටත් එහෙනම් අපි රොනන් ලකුණු දෙක් තුනක් දෙන්න පුළුවන් අපි දාගම ලකුණුදක් කියෙට කද මේ හා සමානම කරුණක් තමයි ආර්ථිකයම එක පැතිකඩක් තමයි මුදල් භාවිජය කර කියන්නේනා එකටත් අපේ ඔනම් ලකුණු දෙහක් කර දාගම්. පන්ඩ සාමානවයන කරුණක්න හොන ලකුණු තුනක් කිර දාගත්තා ගැඩුවක් නෑ තුවැෙනක ශ්‍රී ලංකාව හා විදේශ රටවල් අතර දියුණු වෙළඳ සම්බන්ධාවක් පැවැති බව මේ ගිටියක් වෙනස් අදහසකයෙන් නැම්බල්ලන්න එක කියන්නේ චීන රෝම රාබි ඉන්දයානු කාශය කාසී සිිලංකා විධ ස්ථාලන හමුුවී ඇත මෙයින් අනාවරණ වන්නේ මේයි අනාවරණ වෙන බාන්න සී ලංකාවා විදේේ රටවල් අතර දියුණු වෙෙනෙන් සම්බන්ධය පැවැති බව අපි මේට දැම්ම ද මේකරැික් කියර දැම්ම මේකර ොන තුනක් කියර දැම්මන මේකට පිරි කියන්න පුළ ලකුණු පහක්කෙතරවන දාගන්න පුල ොකද මේක තමයි මේකට ව වැදගත්ම ප්‍රකාශයක්නෑ මේක තු ෙනනි බන ්‍රී ලංකාවාහා විදේශ රටවල් අතර දියුණු වෙෙන සම්බන්ධාවක් පැවැති බව. හතරත් බලමු ලෝක විධ රටවලින් සංචාරයකෙන් සී ලංකාට පැමිණට ඇති බව මේ කාසි හමුවනයකින් අපිට කියන්න බඩ සංචාරකම කියල් ආමත කියර කියන්න පුළුවන්කමක් න එටත් ඇති නමු අපිට ඒක වැෑ පා ඩත් ඇැහදිරෝ කියන්න පුළුවන්කමක් නැතුර ඒක අපිට ලකුණු එකක් විතර ොමයි ඔන්නන් දාගම සංචාරක රියසිෙන් ආව කිය අපිට ඇරිය කියන්න පුළුවන්කමක් නෑ ඒන උත්තර දෙක තුන සාමාන්‍යෙන් ළඟ යන උත්තර දුනක් නමුත් මේක වඩක් නිවැර දිීගතන. අපිට මත ගඇති ලකුණක්වුල දාගත්තන වැඩිලක්ුණාක් අපි දැම්බි තුන්වෙනි වර්ණයට. එන නිවැරදි පිළිතුර කිය අපිට භාරගන්නපුළුවවා දෙවිනි ප්‍රශ්යට තුංවෙනිිය එක. දිීද තුරමංගොල්ලොට ත්හ කරන්න දෙකට තුන කියල මේ ඔගොල පාඩංන්ගරගන්නු මේ වගේ සාමාන්‍යය එකැන එකහා සමාන කරුණුතියන ප්‍රශ්නයක් ආවදු උත්තර ලියන ක්‍රම මේ වගේ ශිල්පයක් හදාගන්න තුවට හදාගත්තනගොට හරි ලේසි උත්තර ගන්න නැතං ඔගොල් මේක ආආය දෙතුමතාවක් මේ කරනුටික බලබලා ඉන්න වෙනවා එහෙම අපහස් වෙන්න දෙයක් නෑ තින් මේ ප්‍රශ්න පත්තට සාකච්ඡාකිරීම බලාපොත්තුවෙන මේ වගේ පහසු ක්‍රම සිල්පෙටිය කොගොල්ලොට හඳුන්වා දීම එහනම් බලන්න්න ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය චී ලංකාවේ ඉතිහාසේ හැදැරීමේදී සන්දේශකාවිය ප්‍රසස්තිකාවය හා හටන්කායවෙනි මූලාස්ට වැදගත්තන්නේ පහත්ත සඳහන් කුමන කාලප පරිච්චේද සම්බන්ධදි කියල හලතියනවා. තැවකොළ දන්නවා සන්දේශකාවය මුලින්ම රචනාවන්නේ ගම්පලයුගේදී. දැ ලංකාව පලවනිියම සන්දෙශකායක රචනාවෙන ගම්පලුගේ මෛුරු සන්දේශය ව විාහගට අහන්න පුළුවන්. මුලිම රජනාව සදස්කාව මයිුරු සන්දේශ එක ගම්පලයගේෙදීද මේක අහන් තුළ සන්දේශකාව ප්‍රසස්ථකාවේ හටන්කාවෙන් මුූලාස්සට වැදගත්තන්නේ කුමන කාලච්චේදී ඉතිහාසය හදාරන්න දෙනම් අනිවාරෙන්ම උත්තරි තමයි සන්දේස්කාවයක් නම් ගම්පලයගෙන් පස්සේ එනි හරදි ගම්පල උගෙන් පසේ ඉතිහාසයක් ප්‍රසස්ථකාව හටන්කා මේ ඔක්කොම මේ දමදිනුගමු පස්සේ රජනාව නේවා එහෙනම් පොළොන්නරුව අන්්රාජ පුරේ මුලටෙන්නේෙ විදික්න ම්පලකගෙන් පස්සෙවාන එක ොලන්නරුව අවිදේසියට තමදිනයද ගන්න බෑනි තමදිනී අවිදසියට ගම්පල එක ගන්නත් බලුවන්කමක් නෑ ගම්පල අවිදීසිට කෝට්ට අවිදී දක්වා කියකත් තියෙනවා. එවගේම තමයි හතරනි පිළිතුරදුදින කෝට්ටයවිදි සිට මහනුව රවදිී දක්වා ගොල න්නවා සන්දේශකාවයක් වුරුන්දේශ ගම්පලෝගේ රචනනාාව වුණට වැඩියෙන්ම සන්දේශකාය රජනවෙන්නේ කෝට් යුයේ දී කෝට්ටයග කර න සන්දේශකාවියන් වල සර්ණත මයගගේ හැටිට සලකන්න ඒ හින්දා අපිට මේ වඩාත් නිවදි පිසර හැටි පිගන්න පුළුවන් හතරණි වරණය ඇැදී හතරණ වරණය ගොත සන්දේශ වැඩියෙන්ම දගොල්දාන්න සැල්ලින් සන්දේශයේ පරරි සඳග වගේ විවිධ සන්දේශකාවියන් නිසාල පි්‍රමාණයක් කෝට්ටය වුගේ දී රච්චනාව වෙනවා එනම් තුනට උත්තරේ හතර පාන හතරවෙනි ප්‍රශ්නය සිලා ලිපිවල හිරු සඳු සංකේතය යොදා ඇත්තේ කුමක් නිරූපණය කිරීම සඳහාදි කියෙන හනවා. ඇකල දන්නවා වළක දහයවසරේ ඉතිහාසපොතය තිබ්බ අ සෙල්ලිපිය එක රූප ටිකක් තිබ්බ උගොල මතකද අඩ සඳක් තිබ්බා වටාපතක්කොක එකක් තිබ්බ අහුටෙක් හිටියා හන්සයෙක් කිටියම්. තුරේ ඒකේ හඳ අඩ සඳක් තිබ තුරේ අඩසඳයෙන් සංකේතවත් කරන්නේ ස්ථාවරත්ඒ කැන පැවත්ම කියනක තමයි ඒකෙන් සංකේතවත් කරන්න ඒවාගේ සිලාලයකෙන් කිහිපයක් කම්බෙන රම්භාව බිලිබැවගේ සිලාල්ලේකන වෙල මෙවිදි සඳහන්ගෙනවා දට හිරු සඳුවලින් සංගේතවත් කරන්න ස්ථාවරත්තේ ැ අ දයිවසර තිබ්බක සන්තේ සංකේතවත් කරන්නේ රජු පවිත්්‍රූ සිතිින් යම් දෙයක් දුන්නොතුන් එහි පෙටිඵලය ඉරහඳ පවතිනතා කල් තියෙනවා කියනකන ඒවගේ මේ වගේ දෙයක් කරත්දි බාධකරව්ෝ දේ පුද්ජලයායට බලු කපපුටු වෙලා හද පද්න තාක් කල් උපති ලබනවා කිල්තමයි ඒ සඳහන්න නේ එතකොට මේ අහන්නේ හිරු සඳු සකේතවත් කරේ කුමක් සඳහාධක නිරූපණය කරන්න ෙන් කුමක්ද කියනක ඩේකට අපට උත්තරය ගන්න පුළුවන් ස්ථාවරත්තය කිය උත්තරය ගන්න පුළුවන් දන නිරිසිියාව රාජ්‍ය අයිතියේ සෞ භාග්‍ය කියනක ෙවෙයි ස්ථාවරත්වය කියන එක. හරි බලන්න පස්සනි ප්‍රශ්නය පුරාවස්තු රැකගත යුත්ත. පුරාවස්තු රැකගන්න ඕනි කුමක් නිසා දෙ කියලා හනමු ඒවා සීලාංකක අන්‍යතාව පෙන්වන සාධක නිසාය ඩගුුණු හිතල බන්න පුරාවස්තුව පරැක්්ගන්න ඒ ශීලාංක අනතාව රැක් ගැනීම නිසාය වඩාත් නිවැරදි අපි ඔන්න මේකගේ කක්වත් තෝගොන් අපිට ඉසල්ල වගේ ඕනි නම්මම් මේ කියයන්නන්නේ අපිට එකට ලක්ුණ ගන්න පුලෝපකල්පරේ කල්ලි ඔන්නන් දාමලකුණු පහයි කියල ්‍රී ංක අනතාවය පෙන්වන සාධක නිසා කිය දෙක සංචාරක ව්‍යාපහරයට වැදගත්තය නිසාය සංචාරක ව්‍යාපාරයටත් පුරවස්තු ඇදගත් එනවා නමුත් සංචාරක ව්‍යාපාරයටම නෙවෙයි පුරාවස්තු අපි රැ ගන්නුවෙන්. එ මේකට පහත් දුන්න නම් මේකට පිට දෙන්න පුළො ලකුණු දෙකක් වගේ දෙන්න පුළුවන්කම තියනම්. එතර බාන්නතුංගෙනියක බෞද්ධ හින්දු වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසාය. බෞද්ධ හා හින්දු වාස්තු විද්‍යාත්මක නිර්වාණ නිසා. නිර්මාණ නිසා. එ බෞද්ධ හින්දු වාස්තු විද්‍යාත්මක නිර්මාණ තියනවා.. නමුතුන් ඒ හින්නමනෙවි. හෙමුණුත් අපිටර මේකට පහත් දුන්නනම් මේකට ලකුණු දෙකක් තුනක් වගේ අපිට දෙන්න තුනක් වගේ දෙන්න පුලො. හත රතීත ශිල්පිය දක්ෂතාාව පෙන්වන සාධක නිසායේ. සමහර නටබුන් තියෙනවා, වාරිතාක්ෂණී දක්ෂතාවයන් නිරූපණ වෙනේවතියෙනවාප. ස්තුවිද්‍යාකන ගොලනක ඉදිකරින් සම්බන්ධයෙන් සිල්පිය දක්ෂතා යන ඒවත් තියෙන බෑ අපිට ඒ හින්දමත් නෙවේ පුරාස්තු රැගන්නනෙකට අපි ඔන්න උපකාවපනය කර අර උඩේකට ලක්ුණු පහද නිසා මේකට දෙන්නපුළුව සාමාන්‍ය ලක්කුණදරත් තුනක් විතර දෙන්න පුළුවන්කම තියෙන තුරදැම් බලන්ඩ මේ ඇතිනි වඩාත් වැඩීමම්මි ලක්කුණ දම පලවෙෙනකට මකක්ද ශ්‍රිලංගේ අන්‍ය තහ පෙන්න්න නිසා.ඒ අන්‍යතා විතම ඇතියන්නේ ිල්පිය දක්ෂතාාව වෙතියෙන වාරි කර්මාණ දක්ෂතාව තියෙනවා. ආගමික වශන ත්තම ඒවක තිබ ගොඩ නැගරි වෙල ස්වරෝපයේ තියෙනවා එසියල් ලක්ම ීරු එනිසා ඇවිට පහට නිවරට පිරිිසර හැට පිළිගන්න පුළුවන් කම තියෙන පලවෙනි පිරිතුර ගන්න පුළුවන් කම තියෙනු හරි එතකොට පහට එක උත්තරේ හයවෙනි එක බලන්න පාග යිතිහාසික මානවයක් පිරිිබඳ තොරතුරු ලැබී ඇති වඩාත් පැරණි ස්ථාන ලෙසෙ ාගයි තිහාසි මානවයා පිරිබඳ ොරතුර ලැබී ඇති වඩාත් පැරණි ස්ථාන නිස සැගෙන්න්නේ කුමක් විජලා හනෝ ප්‍රාග ඉතිහාසික මානවයා පිළිබඳ තොරතුර ලැබිය ඇති වඩත් පැරණතුමි ස්ථානය තමයි මේ අතරින් ඔගොල දන්නවා ඔබලන්න වරණ හතරක් තියෙනවා කුරුවිට බට දුඹලෙන කිතුල් ගල බෙලිලෙන පාහියංගල්ලෙන අත්තන ගඩ අල්ලන ප්‍රාගායි තිහාසි මානවයා පිළිබඳ මේ අතරින් වඩාත් පැරණතම තොරතුර අපි හම්බගෙන මේ අතරින් ත් පැරඳම තොරතුරු හම්බවෙනි ආහයංගල ලෙනෙ. තනට හායට උත්තර තුන පානහත්තෙන ප්‍රශ්නය. පහත එක තීරුවේ දැක්වන තොරතුරු දෙකතීරුවේ දැක්වන තාක්ෂණික නිර්මාණ හා කිසියම් සම්බන්තාවයක් ඇත එකතීරුවේ අනුපිළිවෙල අනුව දෙක තීරුව ගැලපුූ විට නිවැරදි පිරිතොර කුමක් දෙකල් තමයි හන්නේ අහත එක තීරය දැක්වෙන තොරතුරු දෙකතීරුවයේ දැක්වන තාක්ෂිණික නිර්මාණය හා කිසියම් සම්බන්තාවයක් ඇත එක තීරුය අනු පිළිවලනුව දෙකතීරය ගැලපපුට නිරජ පිතුරයිහන්න මේවා එකක් ආහුදු වැඩිය බලන්න දෙන්න ඔගොල්ලොන්ට හරි ලේසි පහසු ක්‍රමයක් තියෙන. මේ ගැහන්න ගැටියෙන්ම මේක මේ තියෙන කරුණක් මේ පැත් එක්කට සම්බන්ධයවාගෙනගෙන එතු රෝගොලු මෙහෙ වැක් කරන්න මේ වගේිකක් කව් වගේ තීරු දෙක් යා කරන්න වගේ අවුත් ඔොගොලු මේ පැත්තිං එක දෙක තුනා හතර කියල ඉලක්කං හතරක් ක කියියන්න පුරුදු වෙන්න හරිද ඊට පස්ස ඔගොල්ලට පුරුවන් ගැලපෙනේවා යා කරන්න පුරුවන්. එතුකොට ඔගොල්ල අපිතම ධරණයක් ලෙස ද මේක තියෙනවා පිරිසිදු තිරවානා කියරගත් තියෙනම්. සිදු තිරුවානා කරගත්තිද මේකට ගැලපෙන්න වැවක්වෙන්න බෑන එක තින සුද්‍ර සිලාම ලම් තිනවා අමනතින යකර නිස්සාරණය කියර තිය එන මේක වඩත් නිවැති වර්ණ හිටට ගන්න පුළුවන් බී ගන්න පුළුවන්කම තියනවා. පහැදරීද එතකොට අපි දැ දානම් එකට යටටි බීකි දානවා. අදැම් මම දෙකට දන්නත්නේ තුනට දන්නෙ න හරට දන්න ල උපල්පනය කරන්න. සහර කල ොග දන්න දෙවෙන්න පුළුවන් තුනවෙන්න පුළුවන් හතරවෙන්න පුළුවන්.ඇදිට ැම් ම දන්න එකට විතරයි. හැබැයිවා අනිත්්‍යව දන්නේ නෑ දැම්මම් බලනවා. එකට බ කියන උත්තර කීඇත්තිය නද කිය බලන්න එකට බීනවද දෙට බීයනව දෙකට බීයනවා තුනටෙනනවද හතරට නෑ දැක්කනේද. එකක් දැනගත්තා නිවරදි පිළිතුර හොයාගන්න ක්‍රමය ඔන්නමන්දෙන් වාට කියට දුන්න. ගේනිසා. ක්‍රම අල්ලගන්න තුර මේ ක්‍රම අල්ලගත්තම ඔගොලට ඒ කියෙන තීරු දෙකක් දලා මේ විදිර පසුන් රටාවක් කන ඒකත් මේ විදිරි එක කරුණත් දැනගත්තත් උත්තරේ ගන්න පහස්සුයි ඉතාමත් එනම් ඔන්න යාකරුම් අපි පිරිසු තිරවාන බීවල්ට යාකරනවා සුද්‍ර මෙවලම්වලට වේගව සුලන් ධර ජකඩ නිස්සාරණය සඳහා කුඩා කඳු ගැට වැැව්වලට ඔකට දන්නවා කුඩා කඳු දෙකක් ජාකරමින් එකට දිලද බැම්මට තමා වැව් බැම්ම කියල ගන්නන්නේ තුටර වැවට සම්බන්ධරන එක ගඟක නැම්ම ගඟ කරාස් කරලා බඳිනවා ඒ බැම්ම ටාපි කියනවා අමුුණක් කියලා කියනවා එම් සීවට යා කරම් එනම් හතට උත්තරි හැට බරගන්න පුලුවන් අපිට දෙවෙනි වර්ණය හතට දෙක ඇතුවට ඉඟට බලන්න අටවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ වියලි කලාපේ ගංගා නිමලිවෙලින් පිටත කුඩා වැව් පද්ධති ආසිත ජනවාස ව්‍යාප්තවීම ආරම්භ වූවා යයි සැලකෙනවේ. සේ ලංකාවේ වියලි කලාපේ ගංගා නිම්නවලින් පිටත කුඩා වැව් පද්ධ තිහාසත ජනවාස ව්‍යාප්තවීීම ආරම්භවාය සැලකෙන්නේ මේ ඇතරින් කුමන යුගයේ දෙගලා හනවා. ප්‍රාග්ග යිතිහාසුගේ පූර්ුව යිතිහාසුගේ මුල්ල යිතිහාසුගේ සහ යිතිහාසුගේ කියරදාලා තුරු හතරක් තියෙනවා තුරපිට මේකේ පඩත් නිවරදදි පිළිතුර හැට පිළිගන්න පුරුවන් ම තිෙනවා ඇහුවේ වැව් පද්ධ්‍යහාසය ජනාවාස වැව්ගම් නිර්මාණය වුණ ඔට මතක ඇති අටට නිවරදි පිළිතුර වෙන්න ඕනි මුල් ඓතිහාසිකුගේදී මේක හොඳට පාඩං කල ධයන මේ හනෝොඩක් කළලා අඩි භාගට එඳ මේ ප්‍රශ්නනි සාමාන්‍ය පොඩක්සැරයක් කහන් නිසා මේක පාඩංකල් දෙයාගන්න වැව්වාසිතව ජනාවාස ස්තිරි ජනාවාස නිර්මාණය වෙන් ආරම්භ වෙන්නේ ල්ල තිහාසුගේ කියන එක. හරිලන්න බලන්න නවම්වෙනි ප්‍රශ්නය. කුඩා වැව්පද්ධති භාරව කටයිතු කරන ලද්දේ. මපුරුමකය, පරමකය, ගමිකය, ගහපතිය. මේකේ ඔගොල්ලෝ, ගොට පේරයක් තිරන මේ පේපෙර ලියගන්න නැත්තන් ඔොල තකෙතියාගන්න මෙතනේ බලමු මේ පුද්ජොල් කෞද කියලමුලින්ම ගහපති කියන්නේ ගෙවල්ලට අධිපත්ති පාලක හඳුඩක නමක් එම නැත්තං ගෘහපතිියන්ඩකුව නක් තමයි ගහපති කියල කියන්නේ. ගමික කියල කියන්නේ ගමට්ට හිටපු පාලකයක් තුරදැ විවාහගටහන්න පුළුවන් ගමික සතු කාර්යභාරයන්හ මහන්න්නත් පුලුව. ගමික සතු කාර්ය භාරයන් තමයි ගමේ වැව නඩත්තුකිරීම ගමේ සාමය හා රක්ෂාව. අවත්තාගෙනයාම ගම් අතට සහන්තාව ගොඩනාගා ගැනීම ඕව තමයි ගමක් සතු කාරි භාරය. දුර පරුමක කියලා ගැන්න වැව් පද්ධති එක් පහලකයා ඒ පරුම කළ අතරත් පෙදානියා හඳන්න ලතියෙනවා මපුරුමක කියලා. තුට කුඩා වැැව් පද්ධති භාරව කටයුතු කොරන ලද්දේ පුද්ජලයාග නම තමයි එකට කුඩා ැව් භාරව කටයුතුකරු පුද්ජල තුමයි පරුමක කියලා ගැන් ඉන්ම වැව් පද්ධතිරකිවා ගොන මදක ඇති එල්ංඟගව කියලත් කිව වේලි කලාපේ එනමත් ධතික දයා ගන්න තුට වෙලි කලාපේ එල්ලංඟගාව කියරගැන වැව් පදධතියක් හඳුන්නන නමක්. හරිහෙන නමයට උත්තරේ දෙක අි දවෙනි ප්‍රශ්නය සාකච්ඡා කරමු සංවිධානාත්මක මධ්‍යගත පාලනයක් සඳහා අංග සම්පූර්ණ අගනුවරක් ඉදි කළේ සංවිධහනාත්මක මධ්‍යගත පාලනයක්. මොකද මේ සංවිධානාත්මක මධ්‍යගත පාලනයක් කියර ගන්නේ. සංවිධානාත්මක මධ්‍යගත පාලනයක් කියර කියන්නේ තියාගන්න අ කුඩාකුඩා බෙදලා එක පෙදේශල එක පාලකය ැනි එකම කාලයක් තුළ වැඩි පාලකයෝ පෙර්මාණයක් ඉන්නවා වෙනුවට එම පුද්ගලය විසින් ඒ සියලු පෙදේශ පාලනය කිරීමට කැනෙ සංවිධානනාත්මක පාලනයක් ැ එන්න එකට. දොර එවැනි පාලනයක් සඳහ අංග සම්පූර්න් අගනුවක් ඉදි කළේ මේ අතරින් කවුරුන්ද කියලා හනවා. දකොල දා උත්තර හතරත්වන විජයයි අනුරාධයි ප්‍රතිස්සයි අන්නඩුකාවේ. නවල දන්නවා පලවෙනි වතාවට මධදීගත පාලනයක් සඳහා මුලින් අගනුවරක් ඉදිකරපු පාලකය තමයි පණ්ඩ කාේ රැත්තුමත බණඩු කාබෙන් භගෙ හනපුළුව මේ දිිරත් ධනපුුව මුලින් සංගධානත් පාලන සඳ මුලින් අගනුවරක් දි කරයි තම දහන රාජ්‍ය කාල ග්‍රහම සීමාලුණු කරයි ප්‍රාදේශී පාලකයන් සම සටන් කර රාජ්‍ය බලය ලබාගැෙන ට එකත් එන්න නුත්තේම ප්ඩු කාබේ ති ප්ඩු කාබේ රැත්තුමා තම අ්ඩාධ පුර නගරේදි කරන්න හෙෙන අන්ඩාධ පුරේ නගරේ ආරම්මක පාල කැවෙන්නේ පණඩුකාබේ කියනක මතකෙදයාගන්න ඔභාගට අහන්න පුරුවන් හරි එළට බලන්න එකොලොස්වෙනි ප්‍රශ්නය අතීත වාස්තු විද්‍යාත්මක නිර්මාණවරදී අප ද්‍රව්ව්‍ය කලඹනා කරනය පිළිබඳව විශේෂ සැලකි ඉල්ලක් දක්වා ඇති බවට හොඳ නිදසුනක් වන්නේ අපිතයේ ස්තු විද්‍යාත්ම නිර්වාණව වලද. මොකදම ස්තු විද්‍යාත්මක කියලා අදහස් කරන්නේ. වාස්තු විද්‍යාම කර කියන්නේ මතක දයාගන්න ගොඩ නැගලි ඉදි කිරීමට ඒට තමයි වාස්තු විද්‍යාත්ම කෙර කියන්නේ. අප ද්‍රව්ව්‍ය කළමනා කරනය පිබඳ විශේෂ සැකිල්ලක් දක්වා ඇත්ද. දැගොඩ දන්නවා අප ද්‍රවවදෙන්. මේ අතරින් අහන නිසර කුමක් දෙක අපව කරමනාරන්නේයට පි හම්බෙන හොම සාධකුක්දගලාලහන්නේ සගිරි සීගිරි රජ මාලිකෙ සීගිරි රජමාලිා දැන් තුරුල්ලා තියෙන ොට පේන ඇති ජල මල් තියෙනවා. එතකොට වර්සා ජලය පවා අපතයන් ඇැතු ඒ ජල කළමනාකරණ යුක්තව අලංකාරය සඳහා යොදාගන්න තියෙන. අළමනා කරනය සම්බන්ධෙන් සාදග් හැටිට ගන්නපුලොන් සීකිරිය. ආහන පිරවෙන ආලහන පිරවෙන වල්ට මතක ඇති වෛද්‍ය උපකරණවා වගේයක් කම්ෙලා අතිබ්බා වර්තමානය තිවුණු සල්ලි කර්මයක් කිරීම සඳහා භාවිතා කිරීමට අරම් උපගයෝගී වෙන තිවුණු උපරණටයක් කම්බල තිිබ ඒවගේමතම මේ ආලාහන පිරුවෙනෙන් ගොඩක් නටපුම් හම්වෙනවාරෝ මේක හම්බේනොම වැසිකිලි පදජිපවා නිර්මාණය කල තියෙනවා පරිසරයට වර්තමාන්‍ය පිල්ටර් ක්‍රමයට බලක් නිර්මාණය කල්ල ඒ වලේ කළුගල්ටුවක් බොල්ලු දට්ටුවක් වැලිතටුව කාදව සදාල ඒ මූත්‍ර වගේව යනුවන ඒවා ඉතාමත් ක්‍රමවත් ලෙස පරිසරයට නිකුත්තන දිට නිර්මාණය කල තියනු. මිහින්තලේ දානසාලාවයි මැදිරි ිරිව වටදා තුට එකකොස්නි ප්‍රශ්නයට අපට නිවැරදි පිළිතුර හැටි ගන්නපුරුවන් කමතිෙන ආලාහන පිරිවන ගන්න පුළුවන් කම තියනවා මේක ආයහන්න පුළුවන් පැරණි වෛද්‍යවිද්‍ය වෛද්‍යූපකරණ පිළිබඳව ප අපි හම්මුවන කොහින්ද කලාවත් මතිකදයාගන්න අලාහන පිරිවනගන එක. අල්හන පිරවන කරන්නේ හරක්ගම් බහු රැත්තුම පොන්නට උගේදී. දොළොස්නි ප්‍රශ්නය බලන්න අතීත ශී ලංකාවේ වගා කන්න තුනක් පැවැටි බවට සාධක හම්ුවේ. අතීත ශී ලංකාවේ වගා කන්න තුනක් පැවැති බවට සාධක හම්ුවෙනවා. තුන්වෙනි කන්නේ වගා කිරීම තීරණය වූයේ. අතීත සීලංකාවේ වගා කන්න තුනක් අපිට හම් වෙනවා තුන්වෙනි කන්නේ වගාකිරීම තීරණය වනේ දැන් ොන මතක න්න තෝනි කළ සිරලයකනෙත් අකල හස ම අදහස පිට දඩ හස කියලා කන්න තුරක් පිළිබඳ සඳහන් වුණා. තර මේකේ අහන්නේ තුන්වෙනි කන්නේ වගාකිරීම තීරණය වූයේ කුමක් නිසාති කියලා හනෝ බලන්න උත්තර හතර ගම්නායකයාගේ අභිමතය පරිදි ගම්නායකය ගැන ගමිකගේ අභිමතය පරිදි ග එයාගේ කැමැත්ත පරිදිලු දෙක පසුගිය කන්නේ ලැබූ අස්සන්න මතේ දෙවිඊ කලින් කන්නේද ලබපු අස්සන්න මත තීරණය කරනවලු තුන්ගෙන කන්නේ වගා කරනවාද නැද්ද කියලා. තුන ගොවින්ගේ උනන්දු මත. ගොවියෝන්ට තුන්ගෙන කන්නේ වගා කරන්න උනන්දුවක් තියෙනවාද. ඒනම් පගා කරනවාකිරක තමයි තුන්ගෙන අදහස. හතර දැලේ ලබා ගැනීමේ හැකියාව පරිදිිය. ඇැ මේගේ උත්තර හතර බැලුවගෙන් පස්සේ වාලට පේනවා හරි හිතල අපිට මේ උත්තරේ ගන්න පුුවන්කම තියෙන. ශේෂෙන් මතක තියායරන්න මේ කාලයේදී තුන්වෙනි කන්න වග කරනවාද නැදෙකට තීරණය කෙරි එතිබූ ජලය මත තමයි තීරණය කරන්න තුර ජලය ලබා ගැනීමේ හැකියාව පරදි තමයි හතුන්වැනි කන්නයක් වග කරනවද නැද්ද කිය තරණය කරන්න එනක් දොළහට උත්තරේ නිවැරදි වරණ හැටියට හතර අපිට පිළිගන්න පුළුවන් දහතුන්ගරි ප්‍රශ්නය අරාභි ජාතිකයන් ්‍ර ලංකාව හැඳින්වීම සඳහා භාවිතකල නම කුමක්දිකෙල් හනවා සේලාන් තප්‍රබේන් සෙරන්ඩිප් තම්බ පන්නේ නැවලඩ මූලාස්ස සම්බන්ධයෙන් අප වීඩුව එකක් තියෙනවා ප්‍ර්න සීයකාසන් ප්‍රමාණයක් සාකච්චා කරනව ඒක ම මේ නම් සියල්ලක්ම සාකච්ඡා කල තියෙනවා අවශ්‍ය නම් බලන්න එතුට බලන්න මේකෙ තියනවා අරාභි ජාතිකව ලංකා හැඳදිීම සඳහා භාවිතාක කරපු නම රාභ ජාතික ලංකා හැඳින්න්නේීම සඳහා භාවිතා කර සෙරඩිප් කියල. හරි තුරට නිවැරදි පිරිතුරු තමයි සෙරඩම් දාහතර වින් ප්‍රශ්න අපි කතා කරමු ොන්නරුයේදී ගෞතකනු භාවිතකර ඇත්ත. පොළන්නරුගේදී ගෞවිතකනු භාවිතාකරපු පාලකය ඇතමයි නිසංකමල්ල රජතුමා. ගෞතකනු කරගැන්නේෙ ගෞේ දැකොරු මේ ගෞ්ව කියන වචන හලතියනවා යැසෝදරවතය පවාතියනවානි අර ගව්වෙන් ගෞ්ව දියෝමාල්ලි හිමි ඉදිවේවා කියලා. එතකොට ගෞකනු කියර කියන්නේ දුරමැනීම සොඳහා භාවිතාකරපු කනු වර්ගයා. එකොට නැම් පිළිතුරු හතරත්තින බලන්න එක මහමාර වල දුර දැක්වීමටයි. රාජ්‍යයිදය දැක්වීමටයි. මාර්ගවල දුර දැක්කීමටයි අබේ බූන්වල සීම දැක්කීමටයි තිං ගෞකවුණු නිර්මාණයකර මාර්ගවල දුර දැකීම සඳ. ගැන මහා මාර්ගවල දුර දැක්කීම සඳහා. එන් දහතරවෙනි ප්‍රශ්නයට නිවරදදි පිළිදුර හැපිට බාගන්න පුරුවන් පලවෙෙන එක. අනිතන පැහදිරී ඇති කියලා මේවිදියට ගෞතකන්නු දෙකක් කම්බුණ අලට මත ඇති නිසංකමල ඇත්තුමමාගේ රජ්‍ය කාටයිද පාලස්තන ප්‍රශ්නය. පහත ABC හාD අටදේ දැක්කෙන, අයිතිහාසික සිදුවීම් අතුරින්, කාලිගමග ආක්‍රමණය පැවැදි සමේ ජීවත් වකට දැනගන්නට නොලබෙන සිදුවීම ඇතුළත් පිළිතුරකුමක් දෙ කියර හන කියැනේ කාලිංගමමාග කොල න්න පොළොන්නරුගේ අවසන් කාල ොන්නරුව පරිහාණයට බඳ බලපෑ පැදහන සා දෙක තමයි කාලිංගමග කාලිංග මග එනකොට ලංකාව පාලනය කරේ පරක්කම පාණ්ඩකින් රැත්තුමාක් තිගේ පරක්කම පාණ්ඩෙරත්මාගේ ඇස්ත කන්ද කරල තමයි බලය ලබා ගත්ත. තුොඩේ පරක්කම පාණ්ඩෙරත්තුමාගේ මා ඇස්ක අන්ද කරල බල ලවා ගත කාලිංග මාග ලංකාටනේ එ දස් දෙසිය පහල වගේ කාලයේ දී එතකොට මේක අහන්නේ එවැනි කාලයක කාලිංගමාගකි කාලයක පුද්ගලය ජීවත්තුනොත් එයාට දැනගන්නට නොලබෙන සිදුවීමකුමක් දෙගලා හන්නේ හරි එහෙනම් එදදස් දෙසිය පහළවට පසුව සිදුවීම් තමයි එයට හන්න නොලබෙනැ කවර පුද්ලෙකුට බලමු එයට කලින් සිදුවීම නාද කියලා ඉබන් බදවානාම් මරාභි සංචාරකයා සිී ලංකාට පැමිණීම දන්න ඉබන් බෞද්ධන රාි සංචාර කැ පැමිණෙන්නේ තාම්පලයෝකයේ එතකොට ඒ උත්තර හැට බාරගන්න පුළුවන්. තුරේ ඒ නිවරදි B ඉරුවන් ලිසාෑ ජයිතයක කොට නැගීම. හැරුවන් නිසසායිදි කරන්නේ දුට ගැමොන් රැත්තුමා එනිසා B නිවරදි වරන්නේ හැටිට පිළිගන්න බෑ එකට සම්බන්ධයක් වෙන්න බෑමක මේ අනවාාධ පුරකට අයිතිය එකක්. එතිකොට B වෙන්ඩත් බෑ C පළමුුවන කාශ්පරදු සීගිරි සම පාල මධ්‍යස්ථාන සෝරා ගැනීම. සීගිරි කාශ්‍යපරදතුම අවාසය කරවත් අන්රාධ පුරයෝගයේ දහෙනනම් සීවෙන්නත් බෑ D සපුමල් කුමාරයක් කලක් යාාපනය පාලනය කිරීම සපමල් කුමාරයන්නේ කෝට්ටයු ගෙද ගෙන හයවන පරක්කම් බහුරජ්‍ය කාේ. කට පොන්නර වට පස්සෙ යුගයා ම මේ යුගටිත් ඔගොන්න පාඩන් කරන්න පහසු සූත්‍රය අ දීර තියෙනවා ගොල මත ඇති යගටික පඩන් කරන්න පුළන් සූත්‍රකිහි පැත්තියෙනවා අපෝ දයාකුරු ගකෝ කියලා පාඩන් කරන්නත් පුළුවන් අනේ පොඩියකෝ දමදෙනියන්න කුඩේ ගනිින්කු මට කියලා පාඩං කරන්නත් පුළුවන්කම තියෙනක මතක දයා ගන්න එක වීඩ එක්කත්තියෙන ජනල්ලගේ වලන්ඩ මේ මතගැන්නැත්තන් ත සප්මල් කුමාරයාගේ සම්සිිද්ධි සම්බන්ධ වෙන් හායවෙන පරක්කම් භහ රදතුමාගේ කාලට එක කියන කෝට්ටුගේද එතකොට මේකත් අපිට නිරදි පිළිතුර හැට බාදගන්න පුලුවන් එඇනම් හම් බලන්න පල්ලහැන් ඒD තියෙනවා මෙන්න දෙවි වරණය. එනම් පහලවට නිවරදි පිළිතුර හැටියට අපිට කියන්න පුළුව දෙක හැදින තර ඒවගේ වාගගේෙන් පද නිරදිට හරිදාගෙන වැරදිවට වැරිදධාන්න තුර ගොට උත්තරේ ගන්න පුලුවන් අප පල්පිනයකරු මේකෙත්ම හරි දාගෙන කියා මෝගොල්ලොට අපි දනවන එකට එක හරි කියලා අනිත්තම දන්න ඇත්තං බලාලයන පල්ලහෙන් උත්තරවෙල ඒන උත්තරකී ඇත්වයෙනගේ බලන්න්න ඒ උදර දෙකයිඉතිී ැක්කල් එන තුනවෙන්නත්බෑ හතරවෙන්න බ සහරක් කලාවට ඇතම් වෙලාවට එක කරුණක් දැනගත්තත් ැ කනාගහනකට සමහර වෙලාට අපි දැන් බලලා හතරෙන් කැමති එක් ගහන්න තෝට අපි දැන්දාන්න මේ දෙකක්තම නිවැරදි පිරිිතුර වෙන්නවු කියර එනිසා මේ ක්‍රම අනුගමනය කරන්න ඒකතම බලාපපුරොත්වෙන්නේ නැතම් පස්පේපරල ඕනතරම් මේ පිරිතුරටික තියෙනවා මේ වගේ ක්‍රමසිිල්පා අල්ලගන්නොල්ල බලන්න ාන්සේවෙනි ප්‍රශ්නය. විශාල බරක් දැරී හැකි වෙනසේ ඉදිළ වාස්තු විද්‍යාත්මක නිර්මාණ වලදිී නූතන කොංක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමේට් ක්‍රමයක් අනුගම්මනය කළ බවට සාධක ලැබෙන්නේ. විශාල බරක් දරාගන්න පුරුවන් විදියට වාස් විද්‍ය ැන ගොඩනැගිලි ඉදිකරපු බව නූතන කෝ‍රට්. තාක්සිණට සමාන වගට අපිට සාධක හම්බල් වෙන්නේ මේ ඇතරින් කොහෙන්ද කියලා හන බලන්න වර්ණ හතරක් තියෙනවා එක රුවන්ගලි සෑය අත්තිවාර්මය දෙක මල්වතුවේ ගල්පාලමේය තුන මාදුරුව සොරෝවේය හතර සීගිරි මහ වැව්බැම්මේය නැකොල දන්නව මේ ඇතරින් රුවන්ගලි සෑය නිර්මාණය කිරීමේදී යටට රියන් හතක් හාරලා රියනක් කියලගැන අඩි එක හමාරක්.තකොට අඩි දහ හමාරක් යටට හාරලා ඔගොන මතක ඇති යටට දදාන හුණුගල් ටුවක්. හුණුගල්ටුවක් දානවා යිට පස්සේ ොරල්ලුගල් ටුවක්ටස්සේ ඒවිදියට තට්ටු තට්ටවසෙන් දාලා ඔගොන මතක ඇති උඩ්ඩම ලෝහ දැලක් මත තමයි රුවන්ගයට සෑ ඉදි කරන්නේ. එතකොට ඒසිකින් ගිලා බසින් නැතිවිදිර තමයි නිර්මාණය කලා තියෙන්. එනම්. අපිට නූතර කොන්ක්‍රීට් තාක්ෂනයට සමාන ක්‍රමයක් අනුගමනය කළ බවට වාස්තුද්‍යාත් වස්තුද්‍යාකය ගොඩනැකිටි ීර මති දයාකන ගඩනැකිරි සම්බන්ධෙන් අපට ගන්න පුළුවන් කම තියෙනවා න්සයට නිවැරදි පිළිතුර හැටියට එක්ක අතක දයාගන්න. මාතුරුව සොරෝවෙන් හම්බනාවට මතක ඇති සොරව්වක් ඒ අරද වර්තමානය ඉංජනේරෝ පිරිසක් ඒ ස්ථානයේදී ජලාන්යක් නිර්මාණය කිරීමදී සොරව් හැටියට එතන නිර්මාණය කරන්නනුතයි ොරෝවක් කමුණකැන ර්මානය සහ අතීතයේ ජලදාක්ෂණය සම්බද්ධෙන් තාක්ෂණය සමානය කියන්න පුුවන් සාධකයක් එෙට අපිට එක ගන්න පුරුවන්කම තියනවා. හරි එහෙනම් අපි බලමු දාහත්තෙනි ප්‍රශ්නය. ශ්‍ර ලංකාවේ රාජ්‍යුරුමය තහවුරු කර ගැනීම සඳහා, කාන්තාවගේ දායකත්තය වැදගත්වූ බවට දිය හැකි හොඳම නිදුසුනක් වන්නේ. රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීමට, කාන්තාවගේ දායෙකත්තේ වැදගත්වූ බවට හොඳම නිසුනක් අහන්නේ. පාන පලවෙනි වරණය. ප විමල් ධර්ම සූරියයේ දෝනකතරනා යොහකර ගැනීම ඇගල දන්නවා පළවෙනි විමල් ධර්ම සූරිය රැදතුමා කියලාට අවස්කයා දොජුවන්නේෙ කොප බන්නර ගරින් ැදනි කොපපු බන්නාර නි පස කොපපු බන්නා විමල් දර සූරණින් රජ්‍යත පත්වුණ තුර යායට රාජත්තය රමයක් තිබෙන රාජ්‍යරණයක් තිබේ දෝනකතරනාට දෝනකතිරනා යොහකර ගෙන තමයි එයා රාජජුරමය තහවුරු කර ගත්ති එහනම් ඒ ප්‍රකාශේ නිවරදිී නමුත් අනිත් හතරත් බලමු අපි අනිත් පිරිිතුර තුනතු. හළමුුවන විජේබහව රැත්තුමා තිලෝක සුදුරය කුමරි යහ වීම පලම ජේබහව රත්තුමා පොළො නරුගේයේද තිලෝක සුන්දුර යහකරත්තේ කාලින් ගවන්සික කුමාරිකාක් තුර විදේශීක කුමාරිකාක් මේ යහකරගත් තුරඒට සම්බන්ධයක් වෙන්න බෑඒ විදේී සම්බන්තා තහුරු කරන්න ධාරනයට පිටමෙක් ගන්න පුලුවන්ම තියෙනම් තුංග නියක පාණ්ඩය කුමාරෙකු සමඟ මිත්තා කුමර ය වීම. තැන් පාන්ඩෙකුමාරෙකු සමග මිත්තාකුමර වවාහ වුණනේ මෙත් විජේ භාවරත්තුමාගේ නැගෙනියගේ නම තමයි මිත්තාආකුමරිය. තුොඩි විජේ භහුරද්තුම විදේශය කුමාරයෙකුට තමන්ගේ නංගීහ කළ දෙන. එකත් විදේශය සම්බන්තාත් අහවුරු කරගන්න එමනතන් වර්ධනය කරගන්න පාලකෙකු අනුගමය එකරපු උපක්‍රමය කෙලලා පිටක පෙන්වා දෙන්න පුුව. මේ දෙක විජයේ බහුට සබන්ධ සිදුවම් දෙක් මතක දයාගන්න ැ මේ ප්‍රශ්නයට ඇදාල පිළිතුර විතරක්ම බලන්නවා මේ ආසිතව අහන්න පුළුවන් දේවලුත් බලාගන්න මකද මේ ප්‍රශ්න පත්තරේ මේ විුජරම අපිට එනව කිරකි කියන්නබ ලැබ මේ ීඩියෝක බැලීම තුළින් ආලට සිදුවවෙෙන් ඕෝනි ඉල්ළකට ඔගනුන්ගේ ප්‍රශ්න පත්තරයට අනිවාර්මින් යම් උදව්වක් ලැබීතුවයි ඇත්තං අපි මේ කරන ඩි කිසිම ප්‍රතිඵලයක් වන්නන බන්න ධන්තරමිනික සාලිකුමරු වසෝක මාලා සමක ගහවීම ලිුමාරයක් යෑන අෝක දුට ගමමුන්ටඇත්තුමාගේ පපුතා අසෝක මාලා සමඟ ය්‍යහාවිච්ච නිසා තමයි යාඩික පැත්තකින් රාජජරමය පවා නැතිවෙලා යන්න ප්‍රදහනසිින් බලපාන සාධකයක් වෙනවා. එතකොට මේක අදාල වෙන්න නෑ එම් නිරදි පිළිතුර හෙට පිට බාර ගන්න පුරුවන් දා හත්තන ප්‍රශ්නයට පලවෙනි උත්තරය පළමුුණ විම දනු සූරේ දෝන කතිරනාා විවාහා කර ගැනීම කියන එක එන අපි බලමු දහ අටවෙනි ප්‍රශ්නය චෙන් හෝ නම් සෙන්පැතියාගේ මෙරට එල්ල වූ චීන හමුදා ආක්‍රමණයක් ගැෙන සඳහන් වන්නේ කුමන පාලනයුගයකද කියලාහනවාත් දැකුණ දන්නවා හෝ චෙන් හෝ කියන ඇමැතිවරයා ඇතං සෙන්න්පැතියා චෙන් හෝ ලංකාවට අවස්ථා තුනකදී පැමිණෙනෝ. ශීනය යුම් ලෝ කියන පාලකයා කාර ලංකාවට පැමිණෙනවා චෙන් හෝ අවස්ථා තුනකදදි. අවස්ථා තුන්ද මේක හන්නේ එහම පැමිණිච්ච කාලයකුමක් ද කියලාහන්නේ එකක හරි සරණ ප්‍රශ්නයක් මේකේ ඔගනු මත ඇති චෙන්හෝ ලංකාවට එන්නේ ගම් පොල යුගයේදී එ දහ අටට නිවරදිවර්ණය වන්නේ ගම්පොල යුගය එනට පි සාකච්ඡා කරමු දහ නවවැනි ප්‍රශ්නය බලන්න යුරෝපා ජාතින් ශ්‍රීලංකාවේ කුමන්න වෙළඳ දරව්භයක් ලබා ගැනීම සඳහා දැඩි තරගයක නිවත්ත වීද කියහනවා ෝපාජාතින් ්‍රී ලංකාවේ කුමන් වෙළඳද්‍රව්්‍යයක් ලාගැනීම සහහා දැඩි තරඟගේක නිර්ත වුණනා දිකිි තමයි හන්න එක කුරුන්දු දෙක මැණක් පුවක් ඇත් දල ඇගොල දන්න යුරෝපා ජාතින් කවුදලං ආසියාාවේ යුරෝපා ජාතිීන් හැටයට බල තරගක නිර්ත වුණා පොතුගීසියෙන් ලන්දේසි නීං ගීසින් එතකොට මේ අය දැඩි තරගක ප්‍රන්සවරුත්තාවක් මේ අය වැඩි වසයෙන් තරගක නිරත වුණනේ මේ අතරින්ුරුදු බාගනීම සඳහහා තොට මේ එකකට නිවරදි පිතුර හෙටපට ගන්නපුුවන් දානමට පලවෙනි වරන්නේ හරි එතිකට දහනමේයට නිවැරදි පිළිතුර එ එ බලමු විසිවෙනි ප්‍රශ්නය දහත්ත ඒට එ දක්වා ඇති පාලකින් අතුරින් පෘතුගීසිී විරෝධී ප්‍රතිපත්තිය අනුගමන එකළ පාලකයා තෝරන්න කියනවා දැන් ඔන්න පාලකෝටිකක් ඉන්නවා මේ පැත්තෙන් පලන්න දුොන්ජුවන් ධර්මපාල සී සංකෙලි හත්තෙන භූණක බාහු එදිරිමාන සිංහම් පළමුවන රාජල් සිංහවරෝධය මේ ආින පාලකෙක් දමුගොල් වැඩීම අහලා නෑ. එතුවට දැ මේ අතරින් පෘතුගීසිී විරෝධයේ හැටියට කටඩුතු කරපු පාලකය යහන්නේ පාලකයන් ඇතුරත් වර්ණය කුමක්ද කියලා හනවා. අපි පෘතුගීසි විරෝධී පාලකයන් සම්බන්ධෙන් අපි හරිියත්දාගමු. දොන්ජුවන් ධර්ම ජොන්ජුවන් ධර්මපාලකයන් ඕගොන්න මතක ඇති පෘතුගීසින්ට ගැතිව පාලනය කරපු පුද්ගලයේ කෝට්ටයෝගේද. එනිසා දොන්ජුවන් ජරම්පාල පෘතුගීසින්ට ඕන විදියටට තමයි රූකඩයක් හැඩිට තමයි එයා හටයුතුකර එනි සයා නිවරදි පිරිිතුරක් වඩ බෑ එනම් මේ වැරදි. මෙමගේ නොගල පැනෙවට කතිරයක් ගහ ගන්න එහෙම කියන්නේ තරෝගොලොට එකක් දැන ගත්ත සහරෙලාට ල්ළඟට උත්තරේ ගන්නට හරි පහස වෙනවා මේ කීටවත් උත්තරේ වඩ බෑ කියලා ගොල දන්නවා. එලට බලන්න තිනවා සංකිී සීවලට අපි මේ පැත්තෙන් කතා කරනයම් ස සංකිරීගල තියෙනවා සංකිිලි පෘතුගීසි විරෝධී පාලකේ ැටියට අපිට හඳුන්න පුළොම යාාපිනේ පාලනෙ කරේ එතකොට ස වෙන්න පුළුවන් උත්තරේ තුොඩ හරි අත්්දාලතියා ගැන්ඩ සංකකිරි ගිරිගැන්න ප්‍රතුගීසි විරෝධියෙක් යාපෙනෙන් අහන්න පුළුවන් ප්‍රශ්න කිහිපයක් තිෙනවා සංකිිලි කිරුණට බටමසක් වෙන්න ඇදැ මේකෙන් අහන්න පුළුවන් පෘතුගීසින් පැමෙන්් යාපෙනේ පාලකයා කවුරුන්ද. එදස් පන්සය පහි. ඇතිකොට යාාපනයේ රාජ්‍යවන්සය කුමක් ්‍යාපනය පාලනක රාජ්‍යවන්සයකුමක්ද එකොළ දන්නවා පරරාජසේ කරම් තමයි යාාපනය පෘතුගීසියන් පැමිණට පානයෙරින් තුට යාපනයේ පාලන කරද රාජවන්සය තමයි ආරය චක්‍රවර්තී රජය පැද පැත. තකොට සංකකිනි කිරි ගැන්න පෘතුගීසිී විරෝධය එක හරි හත්වෙන භූනක බහොත් පෘතුගීසි විරෝධියක් නෙවෙයි එන ඒගන්නත් බෑ මේ පැත්තින් තියෙනවා එදිරිමාන සිංහමුත් පෘතුගීසි විරෝධියය කැටනට පිළිගන්න බෑ Dී පළමුණ රාජසිංහ. ඒ නිවැරදි පිරිතුරක් හයටපිට ාරගන්න ලුවන් පළමෙන් රාජසිංහ සීතාවෙනම් ප විරෝ දැඩිව විරෝධීෝ කටජකරපු පාලකෙක් එනම් ඩී ගන්නත් පුළුවන් එ වරෝදය වරෝධය පෘතුගීසි විරෝධීෙක් නෙවෙේ හැටියට පිරිිගන්න බෑ. එහම් මේ අතින් වඩාත් නිවැරදි පිරිිතුර එන්න ඕෝනි ස මේ පැත්තිෙන් අපි හරි අත්දා ගත්තා වලට මතක ඇති මේ පැත්තෙන් ඩයාාව ඔගොල මේ ක්‍රමේ තේරුන් ගන්න. මේවට උත්තරටි කෙනක් ඔොගොල ගාව ඇති මෙහෙම ප්‍රශ්නයක් ආොත් එකක් කාව තොන වතගේ යාගන්න හරිත් දාන තුරකොල දන්නවා නිවැරිදි කරුණ මේ උත්තර මු දහරන්නග මෙතන ස එන උත්තරයක් වන්නෝගේ අපිදාන්න දම් බලන්න සීයන උත්තර තියන මේක දකයි. දන්න හෙන අනිවාරෙන්ෙකහෝ තුන වැඩෝන උත්තර හැදරන හරි. එහ නබතේ තැම් බලන්න අපි සීගත මහහි්ඩී ගත් දදන උත්තෙ හන්න තුනට යන විසට නිවර වර හෙට පි පිගන්නපුුව. න එන බලමු විසි එක්වවෙනි ප්‍රශ්නය ශී ලංකාවේ බ්‍රිතා්‍ය පාලනයෝගේදී සිදු කරන ලද ආනුකොම පෙස්සංස් කරන හා සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ ශලංකා බිතාන්න පාලනයෝගේ දී සිදුකන ලද ආනුකොම පෙස්සන්ස් කරන හා සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහත දැක්වෙනවා ඒවා සිදුවූ යිතිහාසික අනුපිළිවෙල දැක්කන පිළතුරු කුමක්ද ගිල්තම හන්නේ ය දැම් බාන්න මෙතන තියෙනවා ඒ පලාාත්නියෝජනය ක්‍රමය B. විවස්ථාදායක හා විධහයක සබහා සෙනට් සභාව සර්රජන චන්ද බලය. තින් මේ වගේ එකක් හොත්දෝගොල්ලො මේ වගේ දන්න විදියට එක දෙක අංකදාගන්න හරි. අපි දැම් බලමු මේකේ නිවරදි අංක මොනා දෙ කිය ැන ඉස්සල්ලාම සිද්ධ වුණ සිදුවී මොගත්ද කියලා. මේ අතරින් මුලින්ම සිදුවනි විවස්ථාදායක හා විදායක සබහා පිවිටුවීම. අපිට ගන්න පුුවන් කමතියෙනවාබ එක හැටියට ඊට බලඩ දෙවිනියට ගන්න පුළුවන් කම තියෙනවා අපිට පලාාත්බද නියෝජනය න දෙකට ගන්නවා පලාාත්බද නියෝජනයඒ ඊළඟට අපිට ගන්න පුළුවන් කමතියන තුන්ග නිියන්ක හටියට සර්රජන චන්ද බලය හඳුන්වාදීම එකකත් ගොඩක් කලාට හන ප්‍රශ්නයක් මෙ සරජන චන්ද බය නොමවා අන්නකම යට තමයි ලංකාට සරජන සන්ද බලබෙන්නේ තතික දයාගන්න පෙස්සන්ස් කරනය එනකට හතර හැටි අපිට ගන්න පුළුවන් සැෙනට සභහව තීටුවීම එතකොට ඒDC කියල උත්තරය ගන්න පුළුවන් එහෙනම් Bයන උත්තරේ තමයිත් තුන එෙනම් විසි එකට නිවරදි වර්ණෙට අපිට තෝර ගන්න ලුවන් තුංගනි පිළතුර එ විසිය එකට තුන අපි බලමු ඊළංඟ ප්‍රශ්නය විශෂි දෙක සහ විසි තුනට උත්තර ලියන්න මෙන්න කරනඩිකක් තියෙනවා. බලන්න පහත දැක්කන ප්‍රකාසාතුරින් විසි දෙකහා විසි තුන, ප්‍රශ්ණ වලට පිරිතුරු සපයන්න කියලා තියෙනවා ප්‍රකාශරිකක් තියෙනවා ABCCDE කියලා ඔගොල්ල හොඳම් වැඩේ ඕන්නම් මෙහෙම කරන්න පුුව. අපිට ඔන්නම් ප්‍රකාසිටික බලන්නත් කලින් ප්‍රශ්නය බලන්න පුළුවන්. පිස්තු වරස අපි එහෙම කරලා බලමු. ස්වස එද සමස එදා සත්සි අනු හතේ දිංගිසි වෙල සමාගටෙරු මුහුදු බඩ පෙදශල් ඇති වූ කරල්ලට බලපෑ හේතු දැක්වන පිළිතුරු කුමක්ද. ක්‍රමකයහන්නේ කැරල්ල ඇතිවීමට බලපෑ හේතු. විසිත් වන මියුරන් කොමිසම මේ නිර්දය සඇතුළත් පිළිතුරු කුමක්ද. යගොළ දන්නවා කැරල්ල නිසා ඉංග්‍රීසින් පත්කරව්වා විියරන්්ගේ නායකත්තෙන් කොමිසන්න එකක්. එතකොට විසි තුනටහනි මියරන් කොමිසුේ නිර්දේශකුමක්ද කියලා. එෙනං අපි මෙහෙම කරුම්. විසි දෙකට සම්බන්ධය වැඩ ස්තරයින් විසි දෙක කියරදානවා විසි තුනට සම්බන්ධයවැඩ සිරයි විසි තුන කියලදානවා. හරි අප බලමු ඔගොට මේ ක්‍රමේ පු ලේසිනම් මේක්‍රේ භාච්ිකර නැත්තම් ගොට පහසු වෙනත් ක්‍රමයක් පවිච්චිකරටත් ගැටලුවක් පන්නෙ නෑ. ඒ බලන්න නව බදුවර්ග පැනවීම. නව බදුවර්ග පැනවීම ඔගොල දන්නවා එදදාස්වනසය අනුහතේදී. ග්‍රී වෙල සමාග්‍රමකින් මදුරසි පාලනට එරහිව වෙළ සමාගට එරහිව කැරල් ඇතිවීමට පෙදනසෙන් බලපාන හේතුවක් එහනම් විසි දෙකට ගැලපෙන නිසාිමිනිස්සනයි විසි දෙක කියලා දානවා. යනම් එන්න ෝනි උත්තරේකට අපි දන්නවා දැන් ඒ එලෝනි එට බාන්න B. දේශී නිල්ධාරිම් මගින් බදුවකුතු කිරීම දේශී නිල්දාරරිම් මගින් බදුවයකුතු කර නෑ මදුරාසිනිල්ධාරිම් මගින් තමයි බදුවකුතු කරු මේකත් ප්‍ර්නයක් වුණා එනම්බ වෙන්න බෑ විසි දෙකට ල්ධරම් මග බදයකුතු කිරීම අපි ෝනම් ගන්න පුළුවන් විසි තුනට ගන්න පුළුවන් එෙනම් අපි දාගම් මේකට විසි තුන දාගමු රි අංකදා ගන්නස්සරහයි මේ ඒ වන්නෝනි විසි දෙකට උත්තරයක් බීවෙන්නෝනිි විසි තුනට උත්තරයක්සි රදල පෙදානින්ගේ නින තල වෙනස් කිරීම රදල පෙදානින්ගේ නිනතල වෙනස් කිරීම හිතල බලන්න මේකට සම්බන්ධ වෙන්නේ විෂි දෙකටද විසි තුනටද ඔගොල්ලොපොටක් හිතලා බැලුවත් වාඩ තේරනවා විසිි දෙකේ රදලපෙදානිින්ගේ නිලතල වෙනස් කිරීමත් මේකට සම්බන්ධයක් වෙන්නේනෑ. ෙනම් අපට... සී ගන්න පුළුවන් කමක් නෑ ඊකට බලන්නී පනවන ලද බදු මුදලින්ම ගෙවීමට නියව කිරීම අ මත ගඇති මේ කාල වෙනකම ලංකාය බදුගවීම සිද්ධ වුණයි ඒ නිෂ්පාතිස දේම තමයි බදුගෙවා ධාරණැක් ලෙස ව නිෂ්පාදනය කරනම් වීවලින්ම බදු ගෙවන්න පුළුවන් පොල් තිනවානම් පොල්වලින්ම ගේ වන්න පුලුවන්කම තියනම් එතකොට ඉංග්‍රීසි මදුරාසි පාලනේදී හඳුන්නා දුන ක්‍රමේ තැමයි බදුගේ වන්නකුව මුදල් වෙලීම මේකත් දැනතාවට එපාාවුන හේතුවක් එ විසි දෙක ඇරල් ඇති වෙන්න හේතුවක් එනම් ඩීවල්ඩස් රහන්දාගන්න විසි දෙක කියලා ඊ ලන්දේසිී උසාවික්‍රමේ නැවත පිහිටුවීම මියවරන් කොමිසම තීරණයක් වුණා ප්‍රතිපත්තියක් වුණා ගොඩ මතක ඇති ලන්දේසි උසාවික්‍රමේ නැවත පිහිටුවීමටත් ෝ ජනාවක් කුුණ ෙනම් මේ එකට දාන්න පුළුවන් අපිට විසි තුන කියලා හෙනම් බලන්න විසි දෙකට උත්තර වෙන්න ඕනිි ඒ හරි එළඟටඩ ගන්නත් පුළුවන් එම් A තමයි විසි දෙක උත්තරේ විසිකට හිෙනම් උත්තරේ AD උත්තර දින බන්න විසි දෙකට දෙක ගන්න පුළුවන් විසි තුනට හෙනම් අපිට ගත්තා ඔගල මතක ඇති ගත්තා දේශසිල්ධරම් මගින් බදෝතු කිරීම සහ E එකොට බියන උත්තරේ තමයි මෙතන තියෙනවා හතරට බලන්න එතුකොට විසි තුරට උත්තරේ හතර හරින් ඉතන ඔගොල් එක පහැදිරි වෙන්න දී කියලා ඉරන්න බලන්න විසි හතරවෙනි ප්‍රශ්නය ඒසිට F දක්වා ඇති ප්‍රකාශැස්සිරින් විසි හතර සිට විසි හය දක්වා පශ්න වලට පිළිතුරු ලියන්න තියෙන්න්නේෙ මේකටත් අරක්‍රමයම පාවිච්චි කරන්න නැත්්දං ඔගොල්ලොන්ට එකෙන් එකල් ලිදි හොය හොයත් අපිට ගන්න පුළුවන්කම තියෙනවා හරි න මුස්ලිම් ේෂන් පුවත් පත්ත ආරම්බීම ට ඉස්සල්ල ක්‍රේ පාවිච්චි කරන්න පුොලොමන් ඩාර වෙනසකටත් එක්කවගොල්ලොන්ට අර දෙවිනි ක්‍රමත් ම පෙන්න්නන්නම් මම මුලින් මේකට හඳුන්වා දුන්න ක්‍රමය මේට අනුගමන කරන්න ලේසි මේකට උත්රේ ගන්න. එනිසා මේ දව ක්‍රමය පවිච්ච කරන්න ඔගොල කැමතිකක් ොට පහසු ක්‍රමය පාච්ච කරන මහිතනවා බයි වඩාත්ම ලේසිම කරයේ තම ස්සල මවගොඩට කියල දුන්න ක්‍රමය. මුස්ලි ේෂන් පුවත් බද ඉතුර අංගවෝ ගඩන මේක ප්‍රකාශාව ඉස්සල්ලම ප්‍රශ්න බල ඉතුර ගොඩ ල ගොඩක් තුරගන්න පුළුවන් මෙතන තියවා හෙන්න් විස්්ටි ෝල්කට තුමා සම්බන්ධ කරනුණු ඇතුළත් පිළිතුර. විසි පහ සිද්ධිල එ්බේ මහතා සම්බන්ධ කරනු ඇතුළත් පිළිතුර. විසි හයටත් ආරමග නාවල තුමා සම්බන්ධ පිළිතුර නැන් අපි බලමු මේක මුස්ලිම් නේෂන් පුවත් පත ආරම්භ කිරීම ස්ලිම් ේෂන් පුවත් පත රම්භ කිරීමනං අපි දන්නවා සිද්ධිල බේට සම්බන්ධ වෙන්න එනම් මේක ඩස්්‍රරහෙන් දාලා අපපි තියාාගමු විසි පහ කියලා දාමුකො විසි පහට සම්බන්ධ එකක්නේ හරි විසි පහ ඒ එට කොළඹ පරම විඤඥානාට සමාගම ඇරැමීම ඒක ඕල්කට තුමා එනම් විසිී හතරන ඕල්කට තුමා ගැන හන්න එන පඒකට දානවා විසි හතර කියලා දානවා. ට නනි අට ප්‍රශ්නයට මදාල කරුණු දෙක හොෝවා යන්නත් පුළුවන් මේක්‍රමේ පාවිච්චි කරන්නත් පුළුවන් කැමැතිදයක් මේක්‍රමේ නං වඩාත්ම හොඳ තුට තුනම බලන්න නිසා ඔගොල්ොට පැටලෙන්නේ නැනැත්ත මහර වෙලාවට පැටලේ අවස්ථාවන් තියෙනවා සමාන කරන මුහෙම තිබොත් එකමම් මේක්‍රමේ පාවිච්චි කරන්න ගට කියන්න තුන සහිරා විද්‍යාලය ආරම්භ කිරීම සහිරා විද්‍යලය ආම්භ කරවෙත් සිද්ධි ලෙබ්බේ මහතාහිනම් විසි පහ එ අපිදැන් එක උත්තරයක් කාවා අනිත්්‍යත් බලාගෙනයන් උදේබානු පුවත්පත් ඇරැඹීම උදේ බානු පුවත්පත් ඇරැඹීම ආර්ුමග නාවලර සම්බන්ධය ගැන විසි හාය කර දාගන්න. එසක් පෝයදිනය නිවාඩුදිනයක් බවට පත්කර ගැනීමට කටයුතු කරේ ඔයකට තුමා එනම් එකට ස්රහැන්ෙන් ඕනි විසි හතර කියලා. සිවංගල විද්‍යාලය ආරම්භ කිරීම ආරුමක නාාවලර තුමා එහෙනම් ැිදාගන්නවා විසි හය කියල න්න දැන් අපි අංක දාගෙන යෙන හරි පහස වේ දැන් උත්තේ ගන්න ල්කට තුමාට අපි දාගත්තා ඔකොට මතක ඇති බීයාාව ඊාව බ එන උත්තරේ බලන්න මෙන්න තියවා තුනට තියෙනවා එම් විසි හතරට එන්න නිවැරදි පේසුරු දමයි තුන මේකගේ කරනුෝල්දී මතක දයාගන්න ආපු කරුණක් නැවත වතාවක් එන ප්‍රවණතාව අඩුයි හරි එනිසා දැන් ඔන්න අපි B එකයිඊ එකයි අපි දැන් අයින් කල දාලා දයනීමකත් නෑ මේත් නෑ. හැදිරිනෙ හරේ. එනට සිද්ධි ලෙබ්බේ මහතා සම්බන්ධ. සිද්ධිලපබෙ ලටි දාගත්තා මුස්ලි නේෂන් ගන පුවත් පත්ද අරැඹීමයි කොළඹ සහිරා විද්‍යාල එෙන. ඒ සහ ඒ සහ සීයන උත්තරේ වෙන්න පලරයටම තියෙන එන විසි පහට එ ඕෝනි එක. හැදිරීනේ මේ ක්‍රමේ හඳු ලේසි. මේක්‍ර මේ පවිච්චි කරන්න තුරගොල එක කරුණ ැනගත්ත සමහයාටරම ගඩ පිනත සමහරලාලට මේ කරුණු තුනමන් ප්‍රශ්න තුනම වර්දි අවස්ථා තියනවා මේක්‍රම මේ පාච්චි න නිසා විසි හායවැනි ප්‍රශ්නය බලන්න ආරමග නවලට තුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුරුකුමක්ද කියලා නවාඒ बහාහාහාති බලන්න අපි උඩ දාගත්තා තුර මේකට දාගත්ත අපි F කියන එක දාගත්තා කමිතිරින් දාගත්තා දෙහ තියෙන උත්තරේ බලන්න හතරට තියෙනවා එ විසි හයට උත්තරේ හතර පැැදිනේ මේ ක්‍රමේ හඳුනා ගන්න තුරගොල්ලු නිවැරදි පිළිතුර ගන්න හරි පහසුයි. එ බාන්න විසි හත්තෙන ප්‍රශ්නය දනපැති කම්කරු හා මධ්‍යමයන්ුවෙන් සමාජ පන්ති තුනක් නිර්මාණ වයේ කුමන ප්‍රතිඵලයක් ලෙසරදි කියලා හනවා කාර්මික විප්ලවෙයයි ප්‍රන්ස විප්ලවෙයයි පුනරුදයයි ඇමෙරිකන් නිදහස් ථටනයි කිය දාලා තියෙනවා එතකොට කාර්මික විප්ලවේ නිසාද දනපෙති කම්කරු මධ්්‍යීම පන්තියක් බිහිවුණේ. දනපෙතිි පන්තියක් බිහිුණනා කාරමි විප්ලවේ නිසා මත කැතියෝගුලට කාර්මික විප්ලවේ ගිර කියන්නේ ජන්ත සූතය පාවිතා කරලා, විවිධ දේවල් නිර්මාණය කරන්න පටන් ගත්ත ඊට පස්ස ශාල් කර්මාණන්සාලා බිහුණ ඒ වගේ අයිතිකාරු දන පිද බවට පත් වන වගේ වැඩ කරනය කම්කරබාට පත් වන අත්තර මැද පිරිස තමයි මධ්‍යම පන්තයකර ගැනහෙන විසි හත්තට එක කියල නිවරදි පිරිිතුර ගන්න පුළුවන්. එකක ප්‍රන්සිප්පයවෙකිර කියැන සමාජවාද ව්‍යාප්තුන ව්‍යාප්තයරමින් පස්සේ පුනරුදේ කියෙන කවුල දන්න ඉතාලියයේ තමයි පුොුරුදේ ඇතුනේපුරුදේනිසා විද්‍යාව දේශක විෂය වගේ දේවල්ද ප්‍රතිඵල ගණනාවක් ඇතිවන්නේ කාර්මිප්‍ර ඇැතිවීම සඳහා බලපාන සාධකයක් වෙනවා පුන්රුද ඇමරිකන් නිදහස්සන්නකටගෙන ඇමරිකාව කියල නිදහස් ස්වාදීන රටක් බිහිවීම ඇනම් විසි හතට උත්තර එක කියල දැව කොළ දන්නවා අපි එෙනම් බලමු විසි අටවෙනි ප්‍රශ්නය එදදා සමසිය හැත්තාටේ ආනුක්‍යවස්ථාවනුව පුර වැසියුගේ මූලික අයිතිවාසිකම් හා නන්වදෑරුම් නිදහස කඩ වූ අවස්ථාවකදී පෙත්සම ඉදිරිපත් කළ යුත්ත සොමසය හැත්තටේ අන්නනුකවස්ථාව වනුව පුරවැසීකුගේ මූලික යිතිවාසිකම් හා නන්වදෑරුම් නිහස කඩු අවස්ථාවදී පෙස්සමක්්‍ය දිරිපත් කරන්න පුළුවන්නේ මේ ඇතරින් කුමකටද කියලා හනවා අභ්‍යාචනාධිකරණයට ශේෂ්ඨාධිකරණයට මහාධකරණයට මහෙස්ථාත් අධිකරණයට අවට මත ගැති මේ කහයිවෙනි පාඩමේදී තියෙනවා දස හැත්තටේ අනුවස්ථාන ව්‍යස්ථාවනුව පොරවස්සුගේ මූලියිදවාසිකමක් අර නිදහස කඩු අවස්ථාවකද පෙස්සමක් ඉදිරිපත් කරන්න පුළුවන්නේ ඔකොට මතකද ශේෂ්ඨාධ කරණයට එනම් විසි අටට නිවරදි වර්ණය දෙක බාන්ඩිලන්ට විසි නවැනි ප්‍රශ්නය රිජු ප්‍රජාතන්තවාද ක්‍රියාත්මක අවස්ථාවක් ලෙස සැලකී හැකේ. රිජු ප්‍රජාතන්තවාද ක්‍රියාස්මක නවස්ථාවක් ලෙස මේ ඇතිරින් දක්නට ලැබෙන්නේ පාර්ලිමේන්තු ආදවාද පැවත්වීම මාධ්‍ය තුළින් කෙරන අදහස්වීම සීම්ිය ජනමත විචාරණයක් පැවැත්වීමය සමානුපාතික නියෝජනය ක්‍රමය ක්‍රියාත්ම කිරීම දැන් මේ ඔගොන් එක කියනකටත් තේරෙනවා මේකගේ ප්‍රශ්නකට නිවැරදි පිළිතුර ගන්න පුරුවන් අම තියෙනවා ්‍රිදු ප්‍රජාතන්තවාද ප්‍රජාතන්තවාදකගන්න සියලුදනාටමා පාලක වූ පත්කර ගැනීම වගේ දේවල්ලට අයිතියක් අවස්ථාවක් ලබා දීම කියන එක ඇතුව මේකේ විසි නමයට නිවරදි පිළිතුර හැටියට අපිට කියන්න පුළුවන් ජනමත විචාරණයක් පැවැත්වීම කියන එක එම් විසිනමයට නිවැරදි පිළිතුර තමයි තුන. ඉට බලමු තිස්වැනි ප්‍රශ්නය. ඊරෝපයේ පුණ්ඩොද සමයේ ප්‍රසිද්ධියයට පත් වූ පුද්ජලයන් එක තීරුවේද ඔවන් ප්‍රසිද්ධියයට පත්වූ ශේෂත්‍ර දෙකතීරුවේද දැක්වේ. එකතීරු අනුව දෙකතීරුව ගැලපුවිට නිවරදි පිළිතුර කුමක් ද කියලා හනවා. එ පැත්තෙන් එක තීරුව තියෙනවා අි පැත්තෙන් දෙක තීරුව තියෙනවා. එකතුළ ඔවල බලන්න එකතීරවා ටීඩුවට යකරගෙන් පස පිරමේ උත්රය ගන්න පුරවාද මේකට වඩාත්ම පහසුවීම ඔහොල්න් ඉස්සල් කමයක් කියල දුන්න පැත්ත එක දෙක තුන කියලා ඉලක්කන් තුනක් දාන්න මොකද හේතුව මේ පැත්තෙන් තුනක් කියන නිසා. ඔන්න අපිද යාකරනවා නිවරදි ඒවට මනාද කියලා බලන්න තිස්සනි ප්‍රශ්නය අපි මේ විදියට යාකරමු මයිකල් ආං්ඥලෝ යිකල් ංජලට අතතිරින් දේශ ේශය චිත්‍ර ශිල්පියේ කාගම පෙස්සංස් කරන වෛද ද්‍යාව. නකො දන මයිකල් ලාංජල ගර කියන්න පුළඩු ද වාසසි කරපු චිත්‍ර ශිල්පිය කැට ගන්න පුළුව මෝට ශිල්පිය කෙට ගන්න පුළුවන් නදකොට චිත්‍ර ශිල්පියකොට පියා කරනවා. හරි තැබා නර්ම ස්සල කවව ක්‍රමය මතකරන එක දෙක්ක තුන කියල දාලා ඔගොල්ල එකට දාන්නනේනම් බී කියලා. එකට බීයෙන උත්තර දෙකයි තියෙනෙ අනිවාර්රෙන් දෙක හෝ තුන උත්තරේ වෙන්න ඕනනි. ති මේ ක්‍රමේ අනිවාරම් පාවිච්චි කරන සමහරලාටවා දන්නේ එක දෙක වෙන්නත් පුළුවන් තුන වෙන්න පුුවන් හෙමුණොත් සමහරලාට නිවරදි උත්තර ගන්න පුළුවන්. ති මේ ක්‍රම අල්ලගන්න ඒක තමයි ප්‍රදහන වසින් අරමුණ ඉලට තින බර්තලිමිය් ඩයස්සන් බර්තරමියදියස් යායටතකොට සම්බන්ධ වෙන පිළිතුර තමයි බලන්න හොඳට බර්ස් දේශ ගවේසකයෙක් ඔන්න ඒවලටයා කා විලියම් හාවේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ වෙනවා. හරි එහෙනම් BAD උත්තරරි BED වෙන්න උත්තරරි තිෙනවා තහට්ට දෙක උත්තරය. හරි බානිරන්ට තිස් එක්වැනි ප්‍රශ්නය. ජර්මන් අධිරාජ්‍ය ගොඩනැගීමේ අරමුණින් කටයුතු කළ ප්‍රථම පාලකයා වූයේ. ජමන් අධිරාජ්‍යයක් ගොඩනගීමේ අරමුණින් කටයුතුළ ප්‍රත්ථම පාලකයා කෞදකල්තමයි අහන්නේ. උගල් දන්නවා ජර්මණිය කෙලා මුලින්ම රටක් නිර්මාණය කරපු පුද්ලයක තමයි ඔටෝවන් බස්මමාක් ොත් දැන් සහරක් කලාට භාග ප්‍රශ්නයක් කහන්න පුළුවන්. ටෝන් බිස්මාක් එගහනේ කොඩාකුඩා ජමන් භාසාාව කතාකරපු ප්‍රදේශ ගණනාව එකතුළ ජර්මණයෙල් ටක් මුලිම නිර්මාණය කරේ ටෝවන් බස්මාක්. තු මෙතිින් හන්න පුනා ඇඩෝ් හිට්ලකින් හන්න පුළුවන් දෙවන ලෝක යුද්ධ තිවන විට දෙවල් ලෝක ුද්දර ජර්මණය සම්බන්ධරට ජර්මිණය පාලකය තමයි ඇඩෝප් හිටල හිටල යොමුත් ගොඩක් ප්‍රශ්න හනවා යා රථනා කරාපතක් මගේ සටන කියලා මතක ඇති. ඊට පස්සේ මේ හන ප්‍රශ්නම ජර්මන් ධිරාජ්‍ය ගොඩගේ අරමුණින් කටුකල් ප්‍රථම පාලකයා ඔ ගොඩ මතකද ජර්මන් දිරජ්‍ය ගොන්නගේ මේ අරමුණෙන් කටජ කරපු ප්‍රතම පාලක ඇතමයි. දෙවන විලියම් කයිසාර්යිසර් තමයි ප්‍රථම් වතාවට කටයිතු කරපු පුද්ලයෙනම් තිස් එකට දෙක නිවරදිවර්ණය. ඉන්නට බලමුූ අපි ස් දෙවෙනි ප්‍රශ්නය සිට තිස් හතර දක්වාමැතිෙනවා පහත ABCBC HDවලින් දැක්කන ප්‍රකාශ පද යුගල අධ්‍යේනය කර. දෙකේ සිට තිහතර ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තියෙනවා. තින ඔගොල්ට තින ාන්න එක A BD කියලා තියනවා. මෙහි දී මතක තියාගන්න මේ එක වර්ණයකට ආගුව එකක් තිඩවත් දෙ ආයත් එකකට සම්බන්ධ වෙන්නේ නෑ කියන එක. එනිසා අපි මෙ බලද්දි හොඳට ඔගොලොම මෙහොඳින් අධ්‍යනය කරන්න නැත්තා උගොල නිවැරදි වර්ණය තරගන්න අපහසුුවේ. බලමු පලවිනි ප්‍රශ්නය අප වර්ණ කියවන්නත් කලින් පුළුවන්නම්. ප්‍රශ්නය කියල ගත්තත්කමන සහරක් කියලාටඔගට ඔන්නම් ප්‍රකාශසිටි කිය උත්තට හදා ගන්නත් පුුව වඩත්ම නිවැරදි ක්‍රමේව මේකට ප්‍රශ්නය කියවන්න එකන් එකට අපි උත්තර හවාගෙන ගියාම ඔගොන්ට නිවැර උත්තරය ගන්න ඉතාමත් පහසුයි. පාන තිස් දෙවිනි ප්‍රශ්නය පළමුුවන්නේ වැඩිවීමට දෙවැන්නේ වැඩිවීම හේතුවෙන බව දැක්කන ප්‍රකාස පද යුගල කුමක්ද කියලා හනවා. පළමුුවන්න වැඩිවීමට හැරි ළමුුවන්න වැඩිවීමට දෙවැන්නේ වැඩිවීම හේතුවෙන බව දැක්වන ප්‍රකාශ පද යුගලය කුමක්දදිගේ හඟ පළමුුවන්න වැඩිවීමට දෙවැන්න වැඩිවීම හේතුව වෙන බව අළ වැඩිවෙනටදිවන්නව හේතුවෙන බව හේතුව මොකක්ද කියලා හන බලමු තිස් දෙකේ ජාසින්ගේ සංගමයක්සත් ජාන්ගේ සංගම රගේ සංග මේකය පළම ලකද දෙ පස ියුණ එකක් ජාතික සගධනකර කියන දෙවල් ලකුද පස්සෙ සබන්ධ එක නම් පළුවන්නේ වැඩවීමට දෙවැන්නේ වැඩීම හේතුන බව සම්බන්ධයක් නෑමක ඉදා ඒ ගන්න බෑබ ලෝකසාමය ආර්ථක සම්ාධකයි ලකසාමකයන් තාවය එකක් ආර්ථක සම්බාධගය තාව එකක් එද එක ගන්නත් බෑ ඇයි පළුවන්නේ වැඩවීමට දෙවැන්න වැඩවීම හේතුවෙනනහන් දෙවල් ලෝක සංාම නිසා ඊස්ටයිල ඒ දෙකත් ගන්න පුළුවන්කවක් න පළමුුවන වැඩවෙන් නිසා දෙව ලව සංගයා වැඩිවිච නිසා ඉස්්‍රයිල බිවීමක් නෑ ඩීවල්ට තිනම් පරිසරය දූෂණය වීමයි කාර්මී කරන යයි බලන්න පළමුුවන වැඩිවීම පරිසර දසින වැඩවීමට දෙවන්නේ වැඩුවීම හෙතුුමැන පළමුුවන්න වැඩිවෙන්න දෙන්න පළමුුවන්න වැඩිවීම දෙවන්න වැඩීම හතුන ප පළමුුවන්න වැඩිව පරිසර දසන ඩිවවා කර්මී කර වැඩිවෙන්න වැඩිවෙන්න න්න පිනිවරදි පිදුරහට ගන්න පුුව ඩීවර් තිස් දෙකට උත්තරය හතර කියලා ගන්න පුළුවන්. දැන් ගොල්ලෝ ති දෙක කියන මේ ස්සරහයිෙන් දාලා තියා ගන්න ඔන්න ප්‍රශ්න පත්තරේ මතක තියාගන්න අනිවාරෙන් අමත කරතු තිස් දෙක කියලා මේකට දාලා තියන්න ආය දැන්කීයටවත් ඔගොල්ලොන්ට හතර ඩී එන්න බෑ හරි දැන් ඔන්න ඊළඟට දීනවා තිස්තුන්ගනි ප්‍රශ්නය. පළමුුවන්නේ අසාර්ථකත්ය දිවැන්නේ ආරම්බයට හේතුවූ බව දැක්කන ප්‍රකාස කර තරෙන් න ප්‍රකාශ පදයුගලය කුමක්ද කියලා හනවා පළමුුවන අසාර්ථ ඇති දෙවැන්න ආරම්භට හිතන්න ජාතින්ගේ සංගමයයි එක්ස ජාතින්ගේ සංගමයයි ඔගලට මතකද මේගේ දැව ලෝකයුද්ද කියන පාඩ මේ පළවල් ලෝකුද්දේ සහ දෙවල් ලොකුද්ද කියන පාඩන් දෙකටම සම්බන්ධ මේ ප්‍රශ්නය මේකති ඔගොට මතක් පෙන්න ඕනිි ජාතින්ගේ සගේ මේ පිහිටවන්නේ පළව ලෝක යුද්ධෙන් පස්සේ පලවනි ලෝකයුද්දෙන් පස නවතවතාවක් ලෝක ුදධාහට නොගැනීමට තමයි ජාතින්ගේ සංගම පිහිටබව. හැබයි. ජාතින්ගේ සංගේධානය දුරුවල්දාාන නිසා තමයි දෙවන ලෝක ුද්ධ කටගත්ත. ඉන් දෙවැනි ලෝක ද්්‍යා කටගත්තම එක අවස්ථානය පස්සුවතීරණය ගන්නනවා ආයවතාවක් ලෝක ුද්්‍යා කට නොගැනීමට තව සංවිධානයක්ින් පස්ස පිහිටව නැවත එක. එකට කියනවා එක්සත් ජාතින්ගේ සංගවය කියලාම් එෙනක් ිට පිළිගන්න පුළුවන් පළමුුවවැන්නේ අසාර්ථකත්තේ දෙදවැන්න ආරම්භයටට හේතුවෙන බව ප්‍රකාශේ හැටියට ඒ වර්ණය පිළිගන්න ොලහින තිස් තුනට උත්තරය ගන්න පුළුවන් එක ඒ කියල ගන්න පුළුවන් ගැන එක පැදිලිනේ හරිතුර දැන් ආය ඒවෙන්න දැඩී වන්නඩ බැමගදන්නේ උත්තර දෙදකම අරම්න් තියෙන්නේ. තිස් සත්‍ර බලන්න දෙවැන්න පළමුුවන්නේ පෙතිඵලයක් බව දැක්කන ප්‍රකාශ පදයුගලකුමක්ද දෙවැන්න පළමුුවන්නේ ප්‍රතිඵලයක් බව දැක්කන ප්‍රකාසේ. ඩී වෙන්නත් බෑ ඒවෙන්නත් බෑගන අපිතැ දන්නවා දෙකයි තියෙන්නේ හොඳං ෝගලු නිරීක්ෂණය කරව තුයාල්ට තේරෙයි මේක ලෝකසාමය ආර්ථික සම්බන්ධ දෙක කිසිීම ආකාරකින් ගැල පෙන්න්නේෑනි දෙවන ලෝක මහා සංග්‍රමිනිසා ස්්‍රයිලය නිර්මාණය වීම එතකොට ඔකොන්ට සී කියනක උත්්‍රේ ගන්න පුලන් තිස් අතර එන තිස්සට උත්තරේ තුන්න අහිතනකොට පැහැදිලි වෙන්න තිී කියලා හරි එහෙනම් තිස් පස්සනි ප්‍රශ්නය බලන්න දෙවන ලෝක යුද්ධයෙන් පසුව මාර්සල් සැලස්ම හඳුන්වා දීමේ අරමුණ වූඩේ දෙවල් ලෝකයුද්දේ පසෙ තමයි මාර්සල් සැලස්ම හඳුන්වා දෙන්නේ. එතම මාර්සය සැලස්ම හඳන්වාදීම පැදහන අරමුණ යහන්නේ ඔන්න හේතු අතරක් තියෙනවා එක විනාශයට පත්තු ඉරෝපයේ පරාජිත රටවල් නගා සිටුවීමට යටත් ජසිිතවල සමාජ ආර්ථිකඩිසු රිහිල නැගීමටය තුන මිත්‍ර රටවල් ලෝක යුද්ධයට අවතීරණවීමට හේතු පහදාදීමට හතර. නිෂ්ටි කවි ෂ්පාදනය හා භාවිතය සීම සීමමාකිරීම සඳහාය කියලා ඒවලට මත ගැති දෙවල් ලෝකදෙන් පස්සේ මාර්සල් සැලස්ම හඳුන්වා දුන්න පෙදහනවසයම ප්‍රදහනම අරමුණ තමයි විනාශයට පත්ච්ච යරෝපය පරාජිත රටවල් නාගා සිටුවීම සඳහතම එක හඳුන්වාදන්න එතකොට තිස් පහට නිවරදි පිළතුර හැට පිගන්න පරුවන් එක පාට එක හරි ඉරටයි බලමු හෙනං ති හයවෙනි ප්‍රශ්නය. පැසිිස්ටවාදයට විරුද්ධුවන් විනාශ කිරීමට කලුකමිසා හමුදාව යොදාගත් ඒ කාදිපති පාලකයක්. පැසිිස්ටවාදයට විරුද්ධුවන් විනාසි කරන්න කලුකමිසා හමුදාව යොදා ගත්ත ඒ ආදිිපෙති පාලකයක් අවුදු කියැයි හන්නේ. මෙතර දින බිනිිටෝ මේ දිට හමුදාවන් දෙකක් භාවිතාකර වන ලොකුදාව දයේද ඔගල මත ඇති බිටෝ ස්ොලනිි සහ ඇඩෝ් හිට්ල. පැසිිටවාදේ කියර කියන්නේ ඔට මතගඇති ඉතාලිය බනිිටෝ මුස්ෝලිනිගේ දේශපාලන දර්ශනය තමයි පැසිිට්වාදක නැ තුද වල පශ්න හර පලා ඉතාලි දෙවෙල්ල ුදාව දීමට ඉතාලිය පාලක කවදගේතු ිටෝ මුස්ෝලි මුස්ල්ලගේ දේශපාන දසනය තමයි පැිට්වාදය තිම පැසිිටවාදයට විරුද්ධ වන්න අය කලුකමි සමුදාාව වෙදාගෙන තමයි එකගොලු විනාස කළ දැම්මි. ඔොග තමයි හිටලගෑ නැත්ත හන්න පුළුවන් ඇඩව හිට්ලගේ දේශපාල නයාය තමයි ආට මතක ඇති නාසිවාදය එතකොට යාගේ දේශපාලන දර්ශනයට විරුද්ධ වුවන් ඔහු විනාස කිරීම සඳහා භාවිතා කර එස සමුදාව සහ ගෙස්්ටාපෝ කියන පොලිසිවලට මත ගැති එස්ස සමුදාව සහ ගෙස්්ටාෝ පොලිසියෙන් එතකොට ඇඩෝ් හිටල ෙන් ඇහුවත් ඔොවගේ ප්‍රශ්නයක් කහන්න පුරුවන් බඩ් බ්‍රෝවිල්සන් විින්ස්ටර්න් චිල් මේබිතාන්නෙ සහ ඇමෙරිකාවි දෙවල්ලෝ ුද්දවවිදයේ ජනාජිපිතුරු මේ සඳහන් වෙන්නේ ඉල බාණට ඉළඟ ප්‍රශ්නය පහත දැක්වෙන ඒබී අටදේ ඇති තොරුතු වැසුරින් ති සහ තිස් සට යන ප්‍රශ්නවලට පිළිතුරු සප යන්න තියනම් ඒ බොස්්ටන් තේසාදයබපල් වරාය මේ ගැහනවත් තිස්හත්්‍යෙන ප්‍රශ්නයට ඇමරිකන් නිදහස සටන සම්බන්ධයෙන් ඒ සත්තිවිද පිටරි කලින් බලු මේ ප්‍රශ දෙකෙතුදු ලේසිමන්ක ඒ බොස්්ටන් තේ සාදය බොෂ්ටන් තේසාදයේ ොස්ටන් තේසාදය කිර කියන්නේ ඇමරිකන් විප්ලවේ හා සම්බන්ධ එකක් හරි පොස්ටන් තේසාදය කිර කියන්නේ තේපෙට්ි උකො මද ඇති ොස්්ටන් වරය නාත්‍ය අතිම තඒේපට්ට ේ එකක මුහදර සික්ලදාාන දුවීමට තමයි පොස්්ටන් තේදය කිර කියන්නේ. එතකුට ීපල්වරයට පහරදීම. පල්ලරයට පහර දෙන්නේ ජපානය තින්ම පොල්ලරයටම් පහරදීම නිසා තම ඇමරිකාව දෙවන ලෝකයුද්ධට සම්බන්ධ වන්නේ හරි දැන් අපි හෙනම් බලමු තිස්ත්්‍යෙනනි ප්‍රශ්නය. මරිකන් නිදහස්සරන සම්බන්ධයෙන් ඇමරිකන් නිදහස්ස සම්බධින් ඒ සත්‍යය වී සත්‍යය කෙන ඇත්ත වෙන කිය මේ ඒ දෙකම සත්‍යය වෙන්නේන එන වැරදි ඒ අසත්්‍ය දෙකම අසත්‍යය එක වන්නත් බෑ තුන ඒ සත්‍යය ව වෙන අසත්‍යය වී එහෙමවෙන්නත් ඒ සත්‍යය වෙන අතර අසත්‍යය වී හිතල බලන්න රිකන් නිදහස්සන සම්බන්ධයෙන් ඒ සත්‍යය වෙනවා B අසත්්‍යය වී අසත්්‍යය වෙන හරි මේක දෙවන ලෝක ුද්දේ එහෙන තිස්සතර නිවැරදි පිරිතුරස්තුන තිස් අටවෙනි ප්‍රශ්නය බලන්න දෙවල් ලෝක සග්‍රාමය සම්බන්ධයෙන් දෙවන ලෝක යුද්දධ සංග්‍රාමය සබන්ධයෙන් ඒB සත්‍යයවි ඒඒB අසත්්‍යවි ඒB දෙකම සත්‍යය වෙන්නෙත් නෑ ඒB දෙකම අත්‍යය වෙන්නෙත් නෑ ඒ සත්‍යය වේ බ සත්‍යය වේ එකන්න බෑ ඒ ඇසත්‍යය වේ බි සත්‍යයවෙේ. ඇවල මත ඇති දෙවල් ලෝකුති සම්බන්ධෙන් බ තමයි සත්‍යය වුණේ ගැන නිවරදි වුණින්. එහෙනම්. තිස් අටට නිවරදි පිරතුන් හැට අපිට භාරගන්න පුළුවන් හතරවෙනි වරණය. හෙනංත් බලමු තිස් නවවෙනි ප්‍රශ්නය. තම දේශපාල බලකඳ උරෙහි සාර්ථකත්්‍යය උදෙසා යුද මේ මැදිහත්වීමකින් තොරව. උපාශීලිව කටුතු කිරීම ඥ්‍යායේ. හඳුන්වන නම කුමක්ද කියලා හනෝ. තම දේශපාලන බල කඳහුරේ සාර්ථකත්්‍යය උදෙසා යුද මේ මැදි හැත්වීමකින් තොරව. උපාශලි කඩතු කිරීමේ නියයි හඳුන්වා දුන්න ක්‍රමේ තමයි වට මතගැති දෙවල්ලෝ කුද්ධෙන් පශය තම මේක සිද්ධ වුණේ දෙැවල්ල කුද්ධෙන් පස්සේ ජයක්්ඩහයි පිළ හිටි ඇමරිකාවසා රුසියා මුල්කරගෙන තමයි බිහිවෙන කුට මත ඇති සමාජවාදසාහ ධනවාදය ඇමරිකා මුල් කරගෙන ධනවාද ව්‍යාප්තයෙනවා සියා අමුරල් කරගෙන සමාජවාදය ්‍යප්තයති මේ දෙගොල්ල යුද වදි වනවා හැබැයි කාටවත් නොපේණ ඇති මේකල උපාශීලය තමයි කටයතුු කරේ අපකට කියනවා මේ අතර බානොත්තර හතරත්තර නි්‍යෂ්ටික අවිහරණය ඉන්ද නිෂ්පාධන පාලනය ආර්ථික සම්බන්ධ සම්බාධක පැනවවිම් සීතල යුද්දේ ද මේක කියන්නේ නිවරදි පිළිතුර ම සීතල යුද්ධේ වමකට කියන නිරව යුද්ධ කියලත් කිය සීතල යුද්ධේ නිරව යුද්ධය කියලත් කියනු තව මේකට කියන තව නම් තියෙනවා තෘෂ්ණය යුද්ධය කලක් කිය හරි එතුකොට බලන්න ඉළඟට හතරිස් එෙන ප්‍රශ්නය. නොබති ජාතිීන්ගේ සංගමය පිහිටිුවේ මේ පරෝගාමියකු ලෙස කටයුතු කළ යුගොස්ලියයානු ජනාධිපිතිවරයා කවද කියලා හද නොබති ජාතිීන්ගේ සංගම පිහිටවුවීමේ පරෝගාමියයා ලෙස කටයුතු කරපු මේ අතරින් පාලකෑ තමයි යුගස්ටයානු ජනාධිපිතිවරයා තයි එක ගොන්ඩ උත්තර හතරක් තියන අබ්දුල් ගමල් ලසර් මසා මාසල් ටිටෝ ජවහල් නේරු ලික්කාන් යූ කිය දී නොම් දකොට හතරයට නිවරදි පිත්තර තමයි මාර්ශල් ටිටෝ කියන පිරතුර මෙ තමයි යුගෝස්ලයානු ජන අධිපැතිවරයා නොබැති ජාතින්ගේ සග මේ පිටමි පුරෝගාමියය ලෙස කට යතු කර මේ එකත්වහගට ආනවා හරිහන ඔටික හොඳට මතක දයාගන්න මේ අනෙකුත් ඒ රටවල්ල සබන්ධිච්ච කියන්ගන්න මේටිත් න්ොදර මති යන මේකම ප්‍රශ්නයක් හන්න පුන ඇති ං ොන ඩිය මේ සාකච්චාරන ලාපරොත්තුවන්නේ නෑ කාලය අත් එක් න් එහෙනම් අද අප සාකච්ඡා කරවේ දෙද දහට ඉතිහාසය ප්‍රශ්න පත්තරය හිතෙන ඔගොල්ලොන්ට ප්‍රශ්ත්තරයක් බලාගන පිළිතුරලියට වඩ මේ වඩියෝග නැරඹීම තුළින් ඔගොල්ලොන්ට විසාල දැනුක් ලබාගන්න ඇතිකර ශාස කරනති මේ දරපි රචනා ප්‍රශ්න පත්තරත් සාකච්චා කරන යොගොල්ලොන්ට පාඩන්වලට සම්බන්ධ ප්‍රශ්න වෙනම වෙන වෙන වීඩියස් දාලතින තිින් පාඩන්ගට සම්බන්ධ වීඩියෝොත් බලන්න සිතියන් වගේ සම්බන්ධව වෙනම දාලා තියෙනවා ඇතුකට ඔගොල්ොන්ට මේ පාඩම සම්බන්ධ කැනීම දස් දහට සාමාන්‍ය පර ප්‍රශ්න පත්‍රය අදල්දියවලතම මේකෙති සාකච්චාකර මහිතනඕගොල්ලොන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කිය. තින් පස්පේෙරයක් බල ඔගොල්ල උත්තරට ගනට වඩා. මේ අසිතත විභහකට එන්න පුළුවන් ප්‍රශ්නත් එක්ක ඇපි සාකච්ඡා කරවේ. ඉතින් අපි ඊලක අනෙකුත් ප්‍රශ්න පත්තලත් මේදිට සාකච්තාා කන ඒවත් බලන්නෙ තිහෙම් බල ඔගොල්ලොන්ට ඉතිහාසරේකක් ගන්න ඔගොල්ලොම එක බුදව්වක් කරගන්න කියලා මතක් කරනවා.